මේ ඔන්ලයින් තාක්ෂණය හරහා එකතු වෙලා ඉන්නේ යම් කිසි අර්ථවත් රසවත් කාර්යයකට අපි පහුගිය වසරවලත් මේ විදිහට වැඩසටහන් පැවැත්තුවා මේ විශේෂයෙන්ම රසවින්දනය උපදේශනය අධ්‍යක්ීම් මේවා එකතු කරලා ඉතින් මට ඔබත් එක්ක බෙදා ගන්න තියෙන්නේ බොහොම රසවත් පැය දෙකක් විතර කාලය ගීත කවි නිර්මාණ කිහිපයක් එක්ක එක පැත්තකින් මම විශ්වවිද්‍යාලයේ කවුන්සල කෙනෙක් උපදේශකවරයෙක් ඒ අධ්‍යක්ීමුත් එක්ක ඔබට යම් අගපෙන්වීමක් ජීවිතයට රසවත් භාවයක් අර්ථවත් භාවයක් ඇති කරන්නයි උත්සාහ කරන්නේ ඉතින් ඕනෑම වෙලාවක කතා කරන්න ඔබේ මයික්‍රෝෆෝන් එක අන්මියුට් කරලා එහෙම නැත්නම් Zoom group chat එකෙන් ඔබට කියන්න තියෙන දේ ටයිප් කරලා ඉදිරිපත් කරන්න මට මෙතනින් ඒක බලා ගන්න පුළුවන් ඒ අනුව අපි අපේ වැඩසටහන ඉදිරියට අරගෙන යනවා ඉතින් වැඩියෙන්ම අවධානය යොමු කරන්න මේ කවි ගීතත් එක්ක යන సౌందర్యාත්මක රසවින්දනයේ පැත්තට එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක නම් කරලා තියෙන්නේ අපි හැමෝටම කවි ලියන්න බෑ හැමෝටම සින්දු ලියන්න බෑ අපි හැමෝටම සින්දු කියන්නත් බෑ අපි හැමෝටම මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්නත් බෑ අපි හැමෝටම නවකතා කෙටි කතා ලියන්න බෑ අපි හැමෝටම වේදිකාවක රඟපාන්න නේද යම්කිසි චරිතයකට පනපුවන්න බෑ ඒක ප්‍රගුණ කළ යුතු විශේෂ නිපුණතාවක් හැබැයි අපි හැමෝටම කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා කිසිම ප්‍රගුණ කිරීමකින් තොරව ඒ තමයි රස විඳින්න පුළුවන් අපි හැමෝටම එක විදිහට කවි ලියන්න නටන්න ගයන්න චිත්‍ර අඳින්න බැරි වෙන්න පුළුවන් හැබැයි අපි ඕනෑම කෙනෙකුට රස විඳිනේ කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් ඉතින් මොනවද රස විඳින්නේ ඕනම දෙයක් රස විඳින්න පුළුවන් ඒක තමයි සරලම පිළිතුර සබා දහම රස විඳින්න පුළුවන් පරිසරය සත්තුන්ගේ චර්යාවන් ගහකොළ මේ අවුව වැස්ස සුළඟ උණුහුම හීතල එහෙම නැත්නම් සාහිත්‍ය කෘතියක් කලා කෘතියක් නිශ්ශබ්දතාවය ශබ්දය කටවුට් එකක් මානව සම්බන්ධතාවක් මේ බොහෝ දේවල් අපිට රස විඳින්න පුළුවන් හැබැයි රස විඳනය උසස් රස විඳනයක් වෙනව නම් හොඳයි මොකද්ද උසස් රස විඳනයක් කියලා කියන්නේ එතකොට පහත් රස විඳනයකුත් තියෙනවා කියලා හිතනවනේ උසස් රස විඳනය කියන්නේ අපි දැන් ඉන්න තැනට වඩා ඉහළ තැනකට ජීවිතයේ ඔසවා තැබිය හැකි ආකාරයේ රස විඳනයක් නම් ඒක වැදගත්. ඒතර අපි සියලු දෙනා එකතු වෙලා සකස් වෙන මහා සමාජය. ඒක ඔබේ නිවස වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, ඔබේ බැච් එක වෙන්න පුළුවන්. ඔබට හැමදාම මෙහෙම Zoom තාක්ෂණයෙන් ඉගෙන ගන්න වෙන එකක් නැහැ. අපි විශ්වාස කරනවා ඉක්මනින්ම නැවත භෞතිකව විශ්වවිද්‍යාලයට ඔබට එන්න ලැබෙයි කියලා. මේ යන විදිහට පුළුවන් වෙයි. අපි රෝගේ පාලනය කරගත්තොත් එතකොට මේ අපේ බැච් එක අපේ අධ්‍යනංශය අපේ ෆැකල්ටි අවසානයේ අපේ මේ මහා සමාජය දැනට පවත්නා තැනින් උසස් තැනකට ඔසවා තබන්න පුළුවන් ආකාරයේ රසවින්දනයක් අපි තුල ඇති කරගත යුතුයි. ඒක ශබ්ද රසයත් අර්ථ රසයත් භාව රසයත් මේ සියල්ල එකතු වෙලා එනකොට ජීවිතයේ යම් යම් තැන්වලට මේ කලාකෘති වලින් මේ රසවින්දින දේවල් වලින් අපිට එකතු කරගන්න පුළුවන් වෙනකොට අර්ථයක් අන්න නිකම් අපි ඉන්න තැනින් උසස් තැනකටපත් වෙනවා. හදවත සංවේදී වෙනවා, බර වෙනවා, විවෘත මනසක් ඇති වෙනවා රසවින්දනයත් එක්ක. දැන් බොහෝ වෙලාවට පාසල් යන කාලේ A level ඉවර කරලා විශ්වවිද්‍යාල පද්ධතියට first year එකේ එනකොට ඔබ අපිට ඉන්නේ තවත් A level ශිෂ්‍යෙක්, A level ශිෂ්‍යාවක්. එයා university student කෙනෙක් බවට convert කරගන්න ටික කාලයක් යනවා. සහ වෙහෙසක් දරන්න වෙනවා ඔබටත් කිසියම් කැපවීමක් කරන්න වෙනවා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් කියන තැනට අනුගත වෙන්න අර ඒ ලෙවල් කාලේ වගේ තියරි රිවිෂන් උයි ගණන උයි පාස් පේපර් උයි ඔක්කොම දීලා ටියුෂන් වලින් එහෙම හැන්දෙන් අරන් පොවපු සංස්කෘතියක ඉගෙනගෙන එනකොට මම ප්‍රාර්ථනා කරන හැමදේම ඒ විදිහටම වෙන්න ඕන ඉලක්ක බිඳ වැටුනොත් ඒක දරා ගන්න බෑ කෝපය ආත්‍ත්‍ය පාලනය කරගන්න බැරි මෙහෙම පිරිසක් එනවා විශ්වවිද්‍යාලවලට. ඒ අයව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් කරගන්න. විද්‍යාව සොයා යන, දැනුම හඹා යන, දැනුම ගවේෂණය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නැහෙනි. විශ්වවිද්‍යාලීන විද්‍යාර්ථීන්, අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. එහෙම කෙනෙක් බාට
ගණිතාංශයෙන් ඉගෙන ගත්තා තාක්ෂණය ඉගෙන ගත්තා කොමර්ස් උනත් ආර්ට්ස් උනත් මොනවා උනත් අපි හැමෝටම රසවින්දන පතයක් තියෙනවා අපි හැම කෙනෙකුටම ඉන්ඩිවිජුවලි අපි රසවින්දින කිසියම් විෂය පතයක් තියෙනවා ඉතින් අපි එවැනි දේවල් ටිකක් එක්ක සමාජයට අපේ net විවර කරගෙන හදවත සංවේදී භාවයෙන් බර කරගෙන සිනහව කඳුල විනෝදය මේ ඔක්කොමත් එක්ක තමයි මේ දෙහෝරාව ගත කරන්න යන්නේ හොඳයි ඒ අනුව මම ප්‍රශ්නකින් පටන් ගන්නවා දැන් ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන මේ ඔන්ලයින් ෆෝරම් එකේ ඉන්න අය අපේ විද්‍යාර්ථීන් පිළිතුරු දෙන්න මොහිනීව දැකලා තියෙනවද කවුරු හරි මොහිනීව හම්බ වෙලා තියෙනවද කාට හරි මාර ප්‍රශ්නයක් ඇහුවේ පටන් ගන්නකොටම පළවෙනි කවි නිර්මාණයට පළවෙනි ගීතයට ප්‍රවේශ වෙන්න මම මේ ප්‍රශ්නේ ගත්තේ මොහිනී හම්බෙච්ච කෙනෙක් ඉන්නවද තාම නැහැ සර් තාම නැහැ සාමාන්‍යයෙන් මොහිනී හම්බ වෙනවා කියලා අපි කියන්නේ පිරිමි අයටද ගැහැණු අයටද පිරිමි කට්ටියනේ පිරිමි කට්ටියට ගැහැණුන්ට වැහෙන්නේ කලු කුමාරයානේ පිරිමින්ට තමයි මොහිනීව හම්බ වෙන්නේ කොයි විදිහටද අපිට මොහිනී හම්බෙයි කියලා අපි හිතාගෙන ඉන්නේ කොයි වගේ වෙලාවක කොයි වගේ තැනක කොයි වගේ ස්වරූපයෙන් අපිට මොහිනී හම්බෙයි කියලා අපි හිතනවද කතා කරන් කතා කරන් අපි ෆිසිකලි පාළු වත්තක් මැදින් වගේ යනකොට ඔව් පාළු තැනක පාළු ස්ථානවල කොයි වගේ වෙලාවකටද රෑ 12ට 11ට මහ රෑ ගොම්මනේ කවුරුවත් නැති පාළු තැනකදී සුදු සාරියක් ඇඳගෙන තෙත බේරෙන කොණ්ඩේ වනාගෙන පොඩි ළමෙක් අතින් අරගෙන මොහිනී පිරිමියා ඉදිරියේ පෙනී සිටී කියලා පිරිමි බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වුණහම මොහිනී මොකක්ද අපිට කියන්නේ? දැන් සුදු සාරියක් ඇඳගෙන කොණ්ඩේ මෙහෙම කෙස වනාගෙන තෙත බේරි බේරි මේ එන මොහිනී අපිට මොකද්ද කියන්නේ? දරුවෙකුත් වඩාගෙන ඇවිල්ලා. පෞලක්ෂාන් එක්ක ළමේ වඩා ගන්න එහෙම නැත්නම් මොකද්ද සාරි කොට ගහන්න? ඔව් අයියා මේ ළමයා ටිකක් අල්ල ගන්නකෝ මම රෙද්ද හදා ගන්නකම් කියලා මොහිනී අපිට කියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහර පිරිමිනම් මොහිනී හම්බුනොත් මොකද්ද කරන්න කියලා කලින්ම තීරණය කරගෙනත් ඉන්නවා. මම නම් පණේපෝ කියලා දුවනවා. එහෙම නැත්නම් මං කියනවා නෑ නෑ නංගි ඔයා ළමයා ඔහම තියාගන්න මම රෙද්ද හදලා දෙන්නම් කියලා. සමහරු මෙහෙම කල්තියා උත්තරත් ලැහැස්ති කරගෙන ඉන්නවා. අර පුතා කියපු විදිහට පාළු තැනකදී මහ රෑ ගොම්මනේ මොහිනීව හම්බුනොත් අපි මොකෝ කරන්න කියලා. හැබැයි දරුවනි අපි හිතාගෙන හිටියට ඒ වගේ මොහිනී හම්බෙන්නේ මහ රෑට පාළු තැනකදී කියලා. මොහිනී හම්බෙන්නේ මහ දවාලක සෙනග ඉන්න ප්‍රසිද්ධ ස්ථානවලදී. මොහිනී කියන්නේ සංස්කෘතිය ඇතුලේ තියෙන සංකල්පයක්. එහෙම නැතුව භෞතිකව අපිට මොහිනී කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මොහිනී කියන්නේ අපිට සංස්කෘතියෙන් හදපු සංකල්පයක්. ඒ සංකල්පෙන් මොකක්ද නිරූපණය වෙන්නේ? ඒකෙන් නිරූපණය වෙන්නේ ජීවිතේ තරුණ කාලේ ජීවිතේ වැරදිච්ච තරුණ යුවතියක් පිළිබඳව. අපෙක් නැති දරුවෙක් හදාගෙන ජීවිතේ බොහෝම අඩු වයසෙන් දරුවත් කරේ තියාගෙන අනුන්ට අතපාමින් හොටු කඳුළු කුණු පෙරාගෙන මහමගට වැටිච්ච ජීවිතේ වැරදිච්ච යුවතියක් සංකේතවත් කරන්න හදපු කන්සෙප්ට් එක තමයි මොහිනී කියලා කියන්නේ. ඒ නිසා මොහිනී හම්බ වෙන්නේ මහ දවාලට බස් ස්ටෑන්ඩ් වලදී, කලර් ලයිට්ස් ගාවදී, දුම්රිය නැවතුම් පළේදී, පොලේදී, ෆුඩ් සිටිය ඉස්සරහදී, මිනිස්සු ගැවසෙන තැන් වලදී, ස්පිරිතාලේ ගාවදී, ටවුන් එකේ මොහිනී ඔබට දකින්න පුළුවන්. මටත් හම්බ වෙලා තියෙනවා. කිරිබත්ගොඩ පොලේදී මට මොහිනී හම්බෙලා තියෙනවා මහ දවාලට. බුලුගා ආන්දියේ මයික්‍රෝ කම්පැනි එකේ කලර් ලයිට් එක ඉස්සරහදී මට මොහිනී හම්බ වෙලා තියෙනවා. මම ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේදී මට මොහිනී හම්බ වෙලා තියෙනවා. වැල්ලවත්තේ ස්ටේෂන් එකේදී මට මොහිනී හම්බ වෙලා තියෙනවා. මිනිස්සු අතරේ මහ දවාලේ ජීවිතේ වැරදිච්ච තරුණ යුවතියක් දරුවත් කරේ තියාගෙන අප්පා හොය හොය මේ දරුවගේ තාත්තා හොය හොය ජීවත් වෙන්න විදිහක් නැතුව අනුන්ට අතපාමින් සිඟමන් යදිමින්
පිස්සියකමෙන් හිස්ලූලුවත් එහෙ මෙහෙ ඇවිදින අරමුණක් නැතිව පාවෙන ජීවිතයකට හිමිකම් කියන මේ තරුණ යුවතිය සංකේතවත් කරන්නයි මොහිනී කියන වචනේ දාලා තියෙන්නේ. ඔබේ ගමෙත් මොහිනීලා ඇති. සමහර විට ඔබේ පවුල්වලත් මොහිනීලා ඇති. ඔබ ගිහිපු ඉස්කෝලේ ළඟ මොහිනීලා ඇති. ඔබ ගිහිපු ටියුෂන් පන්ති ගාව මොහිනීලා ඉන්නේ ඇති. අනුන්ට අතපාමින් සිගමන් යද්දිමින් තවමත් ජීවිතේ සොයන ජීවිතේ වැරදිච්ච යුවතිය. එහෙනම් මේ මොහිනී කියන කන්සෙප්ට් එක සංස්කෘතියෙන් අපි අරගෙන තියෙන විදිහ කොච්චර වැරදිද බලන්න. මම ජයවර්ධනපුර සරසවිය උගන්වන කාලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ පාරෙන් එහා පැත්තේ උතන බැංකුවට මෙහා තියෙන පොඩි තැපැල් කාන්තෝරුවක් දැනුත් ඒක ඇති. එතන හිටියා මොහිනී කෙනෙක් ඉස්සර. ළමයෙකුත් කරේ තියාගෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට සහ ගුරුවරුන්ට අතපාමින් සිංගමන් යදිමින් ඒ ලැබෙන සොච්චා මුදලෙන් ඒ ලැබෙන කෑම බීම වලින් ජීවිතය ගත ගහගත්ත. ඒතර මේ මොහිනීටත් ඉන්න අම්මා කෙනෙක්. මේ ජීවිතේ වැරදිච්ච යුවතියට ඉන්න අම්මා කෙනෙක්. හැම මොහිනීටම අම්මා කෙනෙකුත් ඉන්න. මොහිනීගේ අම්මා. මොහිනීගේ අම්මා ලියුමක් එවන මොහිනීට. මේක තමයි මේ කලාකෘතියට පදනම් වෙන්නේ. තනූජා ලුම්බිනී කියන කිවිඳිය මෝහිනීගේ අම්මාගෙන් කියලා ලස්සන කවි පන්තියක් ලියනවා. බලන්න මේ කවි පන්තිය. මම ඔබට දැන් කියවන්න යන්නේ මේ ડોකියුමන්ට් එකේ කවි පන්තිය. තනුජා ලුම්බිනී කිවිඳිය මෙහෙම ලියනවා. මෝහිනීගේ අම්මා මෝහිනීට ලියුමක් එවනවා මෙන්න මෙහෙම කියලා. මේ තැන් තැන්වල පාළු තැන්වල ළමයාත් කරේ තියාගෙන සිංගමන් යදිමින් මේ ඉන්න තරුණ යුවතියට අම්මා මෙහෙම කියලා එවනවා. තිත්ත කළුවර වඩාගත් හන්දියක් ගන් තොටක් ගානේ ඊයේ රෑ උඹ හිටියා කියලා උදෙත් ආරංචියක් ආවේ. ඇත්තමයි මයි මැනික මට දැන් හිතේ දුක වවන්න බෑනේ සත්තමයි උඹ වරින් ගෙදරට දරු පැටියවත් අරන් නොනේ. බලන්න මේ වචන ටික ඒ කවි පන්ති. සත්තමයි උඹ වරින් ගෙදරට දරු පැටියවත් අරන් නොනේ. මොහිනීගේ අම්මා මොහිනීට කියන්නේ දරුවා ගඟට විසි කරලා එන්නයි කියලා නෙමෙයි. දරුවා කුණුබක්කියකට කානුවකට විසි කරලා එන්න කියලා නෙමෙයි. දරු පැටියවත් අරගෙන ගෙදර එන්න කියලා අම්මා මොහිනීට කියනවා. එක පැත්තකින් එතන මාතෘ ගුණේ අපරමිත මාතෘ ගුණේ මතුවෙනවා. මොහිනීගේ අම්මත් අම්ම කෙනෙක්. දැන් මොහිනීත් අම්ම කෙනෙක්. අපරිමිත මාතෘ ගුණේ මතුවෙනවා. ඒ වගේම ළමයි විසි කරන මේ වගේ සමාජයකට මොහිනී යකින්නක් උනේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සරහ තියලා තියෙනවා. නේ? අර සමන් ලෙනින් ගායනා කරන ගීතයක් තියෙනවා රජී වසන්ත ලියපු. මම ඒ ගීතය තමයි ප්ලේ කරන්න ඊළඟට. සුරංගනට අමතකව දරුවන් හඬක් දී කුණු බක්කියේ උඹ යකින්නක් උනේ කොහොමද කියා දීපන් නංගියේ. දරුවන්ව කුණු බක්කියට ගඟට කානුවට විසි කරලා ගිහිපු ගැහැණු සුරංගනාවියෝ වෙන්නත් අමාරුවෙන් හිඟමන් යදිමින් හෝ දරුවා රැකගත් උඹ යකින්නක් වෙන්නත් කොහොමද සංස්කෘතිය මෙතරම් වෙනස් දරුණු එකක් උනේ කියලා ඒ ගීතෙන් ප්‍රශ්න කරනවා. සුරංගනට අමතකව දරුවන් හඬක් දී කුණු බක්කියේ උඹ යකින්නක් උනේ කොහොමද කියා දීපන් නංගි. ඇත්තටම දේවතාවියක් වෙන්න ඕන මොහිනී. ඇය දරුවා රැකගෙන තියෙනවා. දරුවා විසිකරපු උදවිය හොඳ වෙන්නත් දරුවා රැකගත්ත මොහිනී නරක වෙන්නත් සංස්කෘතිය කොහොමද මේක නිර්මාණය කරේ කියලා ගීතෙන් ප්‍රශ්න කරනවා. ඊළඟ මේ කවි පන්ති මෙහෙම තියෙනවා. පිරිමි ඔක්කොම තිගැස්සෙනවලු උඹගේ සුදුසාරියේ දිස්නෙට උඹව චුතකර දාන්නට බලු තොවිල් හදිහු නියං හරියට. උන්ගේ ඇස්වල තිබුණු බැල්මට අහු නොවී හිටියානම් ඉස්සර අපෙකුත් නැති සප්පයෙක් කිරි එන්නේ නෑ නොව උඹගේ තුරුලට. මොහිනීව නිර්මාණය කරන්නේ කවුද සමාජයට? පිරිමි විසින්, සමාජය විසින්. මොහිනී කියන්නේ ඕපපාතිකව පහළ වෙච්ච චරිතයක් නෙමේ සමාජයට. ඒක මතක් කරනවා මොහිනීගේ අම්මා. උන්ගේ ඇස්වල තිබුණ බැල්මට අහු නොවී හිටියානම් ඉස්සර අපෙකුත් නැති සප්පයෙක් කිරි එන්නේ නෑ නොව උඹගේ තුරුලට. උඹගේ රෙදි පොට ලිහා දැම්මට අඳ වන්නට කෙනෙක් නැති බව මන්තරේසේ උඹට කිව්වා මොහිනීමයි මැනික මතකද? අම්මා ඉස්සර මේවා කියලා තියෙනවා තරුණ කාලේ. ඒව අහලා නෑ. හිත අයාලේ ගිහිල්ලා, හිත රස්තියාදුවේ ගිහිල්ලා. අර නන්දා මාලිනිය ගායනා කරන අම්මාවරුනේ ගීතේ තියෙන්නේ. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි ඌද්දා අම්මා පමණයි ළඟ ඉන්නේ. දැන් මොහිනීටත් වෙලා තියෙන්නේ ඒක. ඒ කාලේ අම්මා මේවා කියලා දීලා තියෙනවා ජීවිතේ වරදින්න කලින් උපදෙස් අනුශාසනා දීලා තියෙනවා. නමුත් තරුණකම මුලාව කොච්චරද කිව්වොත් ඒව අහලා නැහැ මොහිනී. ඒකනේ මොහිනීට මෙහෙම වෙලා තියෙන්නේ නේ.
උඹගේ රෙදි පොට ලිහා දැම්මට අන්ද වන්නට කෙනෙක් නැති බව මන්තරයේසේ උඹට කිව්වා මොහිනීමය මැනික මතකද ඉරාගෙන කඳු අනෝරා වැසි වැටෙන මැදියම් රැයේ තනියම පාළු තැන්වල නොගැවසි හිඳ වරෙන් කෙල්ලේ ගෙදර දුවගෙන අප්පා හොය හොය දරුව අරගෙන කොච්චරක් දුර ඇවිද යන්නද දෙස් දෙවල් කයි කතන්දර ඇති මටත් උහුලනු නොහැක ගින්දර කෙස්ස බැඳගෙන දරුව රැකගෙන උලමියෙකුගෙන් පාර අහගෙන අන්න කෙස්ස බැඳගෙන තෙත බේරෙන කෙස්ස වනාගෙන නේ මොහිනී ඉන්නේ කෙස්ස බැඳගෙන දරුව රැකගෙන උලමියෙකුගෙන් පාර අහගෙන දැන් මහා වස්තුවක් තියෙන මොහිනීට දරුවෙක් ඉන්නවා අද කාලේ දරුවෝ නැතුව කොච්චරයි දුක් විඳිනවද නේ එහෙව් සමාජයක මොහිනීට දරුවෙක් ඉන්නෝ නිදානයක් තියෙනෝ කෙස්ස බැඳගෙන දරුව රැකගෙන උලමියෙකුගෙන් පාර අහගෙන හංගගෙන දුක් උස්සගෙන ඇස් දවාලක උඹ වරෙන් ගෙදරට හංගගෙන දුක් දුක හංගගෙන ලෝකෙට පේන අඬන්නේ නැතුව උස්සගෙන ඇස් ඇයි ඇස් දල්වාගෙන එන්න කියන්නේ අර කලින් වැටිච්ච වලේ නැත්තම් ආපහු වැටෙනවා හොඳ අවබෝධයෙන් එන්න උස්සගෙන ඇස් දවාලක උඹ වරෙන් ගෙදරට රැට හැංගි හැංගියෙන්න ඕනේ නැහැ බය නැතුව ළමයාත් අරගෙන වරෙන් මම බාර ගන්න උඹලා දෙන්නම මොහිනීගේ අම්මත් අම්මා කෙනෙක් ඒ නිසා ළමයි මහ රැට නෙමෙයි මොහිනී හම්බ වෙන්නේ මහ දවාලට මේ සමාජයේ සැරිසරද්දි කඩේ යද්දි පන්සල් යද්දි නේද බස් එකේ යද්දි කෝච්චිය යද්දි අපිට මොහිනී හම්බ වෙනවා දැන් අද මේ නිර්මාණයේ රසවින්දට පස්සේ ඔබ මීට පස්සේ මෙවැනි තරුණ යුවතියක් පාරිද දැක්කොත් කරුණාබරිත සිතුවිල්ලකින් ඔවුන් දැස බලන්නට පුරුදු වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මොහිනීව නිර්මාණය කරලා තියෙන්නේ අපි විසින්. මොහිනීටත් ජීවිතයක් තියෙනවා අම්ම කෙනෙකුත් ඉන්නවා. මේ නිර්මාණය කියන්නේ. මොහිනී දරුවා රැකගෙන තියෙනවා අමාරුවෙන් සිංගමන් යදිමින් හරි. ඒ නිසා ඇය යකින්නක් නොවිය යුතුයි කියන තැනට මේ ගීතේ තර්ක කරනවා. බලන්න. සමන් ලෙනින්ගේ අපි ඒ ගීතේ රස විඳිමු. ගොරසපුන් ඇහැරෙන ඇඳිරියේ දොල හඬන තුම්මං හන්දියේ කවුරු වෙනතුරු මග බලනවද මොහිනී මගේ නංගියේ මොහිනී ආදර දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් ඇති හන්දියේ සුරංගනට අමතකව දරුවන් හඬත් දී කුණු බක්කේ උඹ යකින්නක් උනේ කොහොමද කියාදී පන් නංගියේ උඹ යකින්නක් උනේ කොහොමද කියාදී පන් නංගියේ සපුන් ඇහැරෙන ඇඳිරියේ
නොල හඬන තුම්මං හන්දියේ කවුරු වෙනතුරු මග බලනවද මෝහිනී මගේ නංගියේ මෝහිනී ආදර ආදර නංගියේ මෝහිනී නංගියේ ආදර නංගියේ මෝහිනී ඒ ගීතය අහලා තිබුණාද ළමයි අපිට කියත් විස්තර නෑ සර් මම කලින් අහලා තිබුණා දේශයන් මොකද්ද කිව්වේ අකිල दर्शन विशिष्ट गणे निर्माण रजी वसंत कोलंबो विश्वविद्यालय नीति पीठे नीति शिष्य नीतिज्ञ बहुम प्रसिद्ध चारित मेहताराम सीयु मैलिद खलुगल सुनील एदिर सिंह महत्या गायना करने गीते मेकत रजी के गीते සමාජයේ තියෙන එක කන්සෙප්ට් එකක් තමයි ක්වෙස්චන් කරන්නේ මොහිනී කියන සංකල්පය ක්වෙස්චන් කරනවා උඹ යකින්නක් උනේ කොහොමද දෙවඟනක් ලෙස අදහන්න ඕන චරිතයක් යකින්නක් කලේ කවුද ඒ ගීතේ අර්ථය එක පැත්තකින් මේකේ අර්ථ රසය ප්‍රබලයි භව රසය ප්‍රබලයි මොකද්ද භවය කියන්නේ අපි තුල භවයන් උපදිනවා වගේම ජීවිතේ යම් යම් තැන්වලට අපි මේක දැන් ගලපා ගන්න උත්සාහ කරනවා අපිට පාරයන්කොට මෙහෙම යෝතියක් දැක්කොත් දැන් අපිට මතක් වෙනවා ගීතේ සහ මේ කවි නිර්මාණය තනුජාලුම්බිනීගේ හොඳයි ඊළඟට ඒ වගේ තවත් රසවත් නිර්මාණයකට යනවා එකෙන් පස්සේ ගීතයකට අපි මෙහෙම ඇහුවොත් ඉස්කෝලේ යන කාලේ එකේ දෙකේ පන්තිවල මතකද මේ මල් කඩපු දෙන්නේ හිටියා අපි මේ කියන ෆෝන් එකෙන් මල් කඩන එක නෙමෙයි මම කියන්නේ මල් කඩපු දෙන්නේ හිටියා එකේ පන්තියේ හෝ දෙකේ පන්තියේ සිංහල අච්චු පොතේ මතකද ඒ මල් කඩපු දෙන්නව අමරයි නයනයි අමර එකෙක් අමර අමර එක මල් කැඩුවේ කවුද නයනයි සාම අමරයි නයනයි නේද සාම කියලාත් කවුරු හරි කිව්වා සාමත් හිටියා නමුත් අමරයි නයනයි තමයි හොඳටම මල් කැඩුවේ නේද දැන් මේ කවි පන්තියට පදනම් වෙන්නේ අන්න ඒ චරිත දෙක මේක ලියන්නේ අසංගී සංජු විජේසූරිය අසංගී සංජු විජේසූරිය ලියන කවි පන්තියක් මේ ඒ කිවිදිය මේ අමර ඉස්කෝලෙන් අවුට් වෙලා වෘත්තීය විදිහට තෝරගන්නවා බස් කොන්දොස්තර රැකියාව මේක තමයි පරිකල්පන පදනම මේ නිර්මාණයේ නයනා ඉස්කෝලෙන් අවුට් වෙලා ටීචින් කොලෙජ් එහෙම ගිහිල්ලා පාසල් ගුරුවරියක් බවට පත් වෙලා අර ඉස්කෝලේ එකේ පන්තියේ මල් කඩපු අමර ලොකු වෙලා ඉස්කෝලෙන් අවුට් වෙලා බස් කොන්දොස්තර කෙනෙක් වෙලා එයා කොන්දොස්තර රැකියාවට ගිහිල්ලා නයනා පාසල් ගුරුතුමියක් වෙලා එක දවසක් මේ නයනා ටීචර් අමර කොන්දොස්තර රැකියාව කරන බස් එකට නගිනව අවුරුදු 25කට විතර පස්සේ බලන්න මේ දෙදෙනාට දෙදෙනාට හැංගීම් වලින් කතා කරන හැටි දැන් එක්කෙනෙක් ලොකු වෘත්තියකයා ටීචර් කෙනෙක් මේ ටීචර් නයනා ටීචර් අර පොඩි කාලේ මල් කඩපු අමර දැන් බස් කොන්දොස්තර කෙනෙක් ඒ බස් එකටම නගිනවා ඒ බස් එකටම නගිනවා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න කොහෙද ගිහිල්ලා එන ගම දැන් නයනට මෙහෙම හිතෙනවා අමරව දකින්නකොට මැදින් පස්සට යන්න කියා මර හඬ තලන මාරිකෝ මාරුකෝ කාසිකෝ අතෙන් උදුරා දුවන එදා බැරි උන ගණන් ටක්කෙටම අද හදන පුරුදු හිතවත් ඇසකි අහබ්බෙන් ඇස ගැටින නයන බලනවා පුරුදු කටහඬක් පුරුදු මූණක් පුරුදු ඇසක් කවුද මේ මුල් පෙලේ අපි උන්නේ එකමලී බංකුවක මැදින් පස්සට නොගිය නොපැටලී රණ්ඩුවක මකනේ හොරකම් කරපු නිමල් දැන් බැංකුවක අමර ඇයි ඔයා නැවතුනේ පාපුවරුවක නයනා කල්පනාවට වැටෙනවා බස් එක යන ගමන් දෙයියනේ මේ මාත් එක්ක මල් කඩපු අමර
එයාට මතක් වෙනවා පන්සල් පන්තියේ හිටපු පෑන්සල් මකන්න හොරකම් කරපු නිමල් දැන් බැංකුවක මැනේජර් කෙනෙක් වෙලා. ඒ කාලේ පන්තියේ හිටපු ලොකුම හොරා දැන් බැංකුවේ. මකනේ හොරකම් කරපු නිමල් දැන් බැංකුවක. අමර ඇයි ඔයා නැවතුනේ පාපුවරුවක. මිටේ ගුලි කරන් මට ගෙනෙද්දී සල් කැකුල අත් බිඳිලා වැටි බිම ඇනුණු හැටි නලල. අඳුනගත් සලකුණයි එදා ඇති උන කැලල. ගුරු වෙසින් අද දකි මිසල් ගසේ හැඳි පිළිල. දැන් අද නයන ගුරුතුමියක්. එයාට පේනවා අද අධ්‍යාපනයේ නැමැති සල් ගහේ කොයිතරම් පිළිකා පිළිල හැදිලා තියෙනවද කියලා. මේ මේ පරිකල්පනය කරපු අමර නයනා කතාව පදනම් කරගෙන ලොකු කතාවක් අපිට කියලා දෙන්නේ. මේ නයනට වෙච්ච දේ අපිට වෙන්නත් පුළුවන්. දැන් ළමයා මට එහෙම වෙලා තියෙනවා. මාත් එක්ක එකට ඉස්කෝලේ ගෙන ගත්ත යාළුවෙක්. එක සැරයක් මම අපා දිස්ත්‍රික්කයේ විශාල පාසලක තෑගි උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට යනකොට ගේට්ටුවේ හිටිය ගේට්ටු අරින්නේ මගේ යාළුවා. මම දැන් කාර් එක ගිහිල්ලා හෝන් එක ගහනකොට ගේට්ටු අරින්න දුවගෙන එන්නේ එයා. මම දන්නේ එයා පාස් ඒ පාසලේ ගේට් කීපර් කියලා. එයා දන්නෙත් නෑ අද මේ උත්සවයේ චීෆ් ගෙස්ට් එන්නේ මමයි කියලා. අවුරුදු ගානකින් ඉස්කෝලේ යාළුවෙක් මුණ ගැහෙනවා තල දෙකක සමාජ තල දෙකකදී. එතකොට මේ අමරට නයනට වෙච්ච දේ අපි ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. වසර ගානකින් පරණ මිත්‍රයෙක් වෙනස් තලයක වෙනස් ස්වරූපයකින් වෙනස් සමාජ භූමිකාවක් ඇතුලේ අපිට මුණ ගැහෙන්න පුළුවන්. දැන් නයනට වෙලා තියෙන්නේ ඒක. කොහොම මැවුණත් මෙහෙම පරතරය අප අතර මිහිරකින් පිරෙනවා සිහි වෙද්දි එක වසර. අපි අද විශ්වවිද්‍යාලවල මොන ෆැකල්ටි වල හිටියත් මොන ඩිග්‍රිය කම්ප්ලීට් කරලා මොන ජොබ් එකට යන්න හීන මැව්වත් ඉස්කෝලේ එකේ පන්තියට ආයි යන්න තියුණා නම් කියලා හිතෙන උදවියත් ඇති. කොහොම මැවුණත් මෙහෙම පරතරය අප අතර මිහිරකින් පිරෙනවා සිහි වෙද්දි එක වසර. තවම සල් සුවඳමයි අතීතේ අතුපතර මිස් කියන්නට එපා නොහඳුනනසේ අමර. අනේ අමර මට මිස් කියලා කතා කරන්න එපා. මං අර නයනනේ. දැන් මෙයාට හිතෙනවා අමර මිස් මිස් කිය කියා කතා කරනවා. තවම සල් සුවඳමයි අතීතේ අතුපතර මිස් කියන්නට එපා නොහඳුනනසේ අමර. වෙන වෙනම චරිත වී ජීවිතේ ඉඟි නලුව රඟන විට යන්න වෙනවා අපට මුව ගොළුව. නාඳුනන ලෙසින් නුඹ නුහුරු බැල්මෙන් බැලුව අමර මම නයනාය නුඹ එක්ක මල් නෙළුව. නයන අවසන් කරනවා මේ චිත්තාවේගීය දෙබස. නාඳුනන ලෙසින් නුඹ නුහුරු බැල්මෙන් බැලුව අමර මම නයනාය නුඹ එක්ක මල් නෙළුව. එතකොට බලන්න එකක් මේ කිවිඳියගේ දක්ෂකම අසංගී සංජු විජේසූරියගේ යම් සිද්ධියක් අමර නයන මල් කඩපු ඒ සිද්ධිය ඒ පාඩම අද සමාජයේ අපි හැමෝටම පොදු අත්දැකීමකට ගෙනල්ලා නවත්වන විදිය. මෙතන ඉන්නවද පුතාලා කවුරු හරි මේ වගේ අත්දැකීමකට මුහුණ දීපු? ඉන්නවනම් අපිට නිකන් කියන්න. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වෙච්ච කෙනෙක් ඉන්නවද? නැහැ. යාළුවෙක් යම් දවසකදී යම් කාලයකදී මුණ ගැහිලා මේ අමරට වෙච්ච දේ වෙච්ච නයනට වෙච්ච දේ වෙච්ච අකිල එහෙම අත්දැකීම් තියෙනවද? නැහැ. තියෙනවා නම් කතා කරනවනේ නේ. හොඳයි. ඒ නිසා මේ ඊළඟට රසවිඳින්න යන ගීතය මේ පොත් පිටු අතරේ හිර වෙලා ඉන්න දරුවන්ගේ ජීවිතවලට වඩා වෙනස් ජීවිතයක් රසවිඳින පරිසරය රසවිඳමින් වෙනස් ජීවන මානයකට යන දරුවෙක් පිළිබඳ කියවෙන ගීතයක්. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන්නේ මේක ඔබ රසවිඳලා ඇති. නමුත් මෙවැනි පූර්විකා නිර්මාණයකට සම්බන්ධ කළ රසවිඳිනකොට අපිට වෙනස් ආකාරයකින් දැනෙනවා. මේ ගීතෙන් පස්සේ අපි ආදර ගීතවලට ප්‍රවිෂ්ට වෙමු. මොකද විද්‍යාර්ථීන්ට වැඩිපුර ආදරය විරහව ගැන කතා කරනකොට ඒක දැනෙනවා. වයසත් එක්ක. කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි රසවින්දනය පැති ගණනාවකට යොමු කළ යුතු නිසායි මෙවැනි නිර්මාණ කිහිපයක් එක් ගියේ. හොඳයි. ඉස්සර මං ගියේ පාසල ඇරිලා පොන්චි පැටව් පෙරහැරේනවා කියන ගීතය. අපි අහමු ගීතය රසවිඳිමු. Thank you.
සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙනවා ඒ විසිගාගෙන කූහඳ දීගෙන නන්ද පුරා දුව පැනෙනවා මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා සලවි ඔහු දෙස බැලුවා බිම්මල්හි නැහි හිස වැනුවා ඒ දඬු මංකඩ පිට පැටව් රැළ ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැඳුනා දොඹ ගහ මුදුනේ නෙළුම් රටාවකි තන ගොල්ලේ නිල කොබෙරල පේලි සැදීහින්න මුතු ඇහිඳී මද ටිය ගාලේ ගිනි මන්දහනේ කුස ගිනි නොදැනි තාමත් ඔහු මේ වනනිල්ලේ පොත්කිතු අතරේ නොරැඳෙන දැසින් වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නිතට කඳුලක් නැඟුවා ඔහුට මුවාවි පාසල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා මේ ගීතේ නම් අහලා තියෙන්නේ නැති නේද ළමයි? හ්ම්? මේක අහලා තියුණා නේද? සුනිල් එදිරිසිංහයන් ගායනා කරන. අපි කතා කරමු. උත්තර දෙන්න ඕගොල්ලෝ. නැත්නම් මට හිතාගන්න. හිතාගන්න බෑ මාව ඇහෙනවද නැද්ද කියලාවත්. අහලා තිබුණා නේ රසවිඳලා තිබිච්ච ගීතයක්. වෙනස් මානෙකින් ඔබට මම දැනෙන සැලැස්සුවා. අමර නයනා මල් නෙල්ලපු කතාවත් එක්ක. හොඳයි. අපි ආදර ගීත කිහිපයකට ප්‍රවිෂ්ඨ වෙනවා රසවිඳීම සඳහා. අපි මෙහෙම ප්‍රශ්නයකින් පටන් ගත්තොත් ලෝකයේ ඉතිහාසයේ ඔබ අහලා තියෙන ලස්සනම ආදර කතාව මොකද්ද? අහලා තියෙන ලස්සනම ආදර කතාව දන්න හැටියට මොකද්ද ලස්සනම ආදර කතාව? උත්තර දෙන්න අපි මොකද්ද සංගීත් ගොළු හදවතේ කතාවස ගොළු හදවත චිත්‍රපටියේ ආදර කතාව හා ඒ කියන්නේ ධම්මිස ගන්න ආදරය ගොළු හදවත කියන්නේ ධම්මිස සුගත් ආදර කතාවනේ ආදරෙයි මං ආදරෙයි සුගත් තවමත් ආදරෙයි ආදරෙයි මං ආදරෙයි ධම්මිස තවමත් ආදරෙයි කියලා ගීතේ කියවෙන්නේ ඔව් තව තව කවුරු හරි කිව්වා ඒක මට ඇහුනේ නෑ හරියට බිම්සරා ද බිම්සරෝ බිම්සරා මොකද්ද සිද්ධාර්ථ යශෝදරා සිද්ධාර්ථ යශෝදරා ආදර කතාව තව කෙනෙක් මේක කියන සඳ කිඳුරු ජාතක කතාව කියලා රෝමියෝ ජුලියට් රෝමියෝ ජුලියට් කතාව
විවිධ ආදර කතා අපි අහලා තියෙනවනේ. දාමිනී චිත්‍රා ආදර කතාව මොකද පුතා? ෂාජහාන් මුම්තාස්. ආ ෂාජහාන් මුම්තාස් ආදර කතාව. රාමා සීතා. රාමා සීතා ආදර කතාව. ටයිටැනික්. ටයිටැනික් ජැක් රෝස් ආදර කතාව. ඊට අමතරව සාලිය අශෝකමාලා. සාලිය අශෝකමාලා ආදර කතාව. නල දමයන්ති ආදර කතාව. රමන් ඉෂිතා ආදර කතාව. අනුහස් දෙව්මි නෑ වැරදුනා අනුහස් නෙමෙයි කවුද මේ මම තාමතුණානේ විවිධ ආදර කතා අවන්ත දෙව්මි ආද ඔය කියන්නේ අවන්ත දෙව්මි ආදර කතාව ශිව පාර්වති ආදර කතාව රාවණ මන්දෝදරි ආදර කතාව කන්නගී කෝවලන් ආදර කතාව කන්නගී කෝවලන් ආදර කතාව ජෝදා අක්බර් මේ විවිධ ආදර කතා අතර අපිට එළිවෙනකම් කියන්න පුළුවන් මේ වගේ ආදර කතා මේ අතර ඉහළින්ම තියෙන ආදර කතාව තමයි යසෝදරා සිද්ධාර්ථ ආදර කතාව සිද්ධාර්ථ යසෝදරා ආදර කතාව සංසාරික ආදරයක් සිද්ධාර්ථ යසෝදරා ආදර කතාව ගොඩක් උඩින් තියෙන ආදර කතාවක් ඒක සංසාරික ආදරයක් එතකොට සිද්ධාර්ථ යසෝදරා ආදර කතාව ගැන කියවෙන ගීත තියෙනවා සිද්ධාර්ථ සත්‍ය සොයා විමුක්තිය සොයා අබිනිෂ්ක්‍රමණය කරන බව දැන දැනත් යසෝදරා සිද්ධාර්ථ සමග විවාහ ප්‍රාප්ත වෙනවා. හැබැයි සිද්ධාර්ථ යසෝදරා අතහැර විමුක්තිය සොයා අබිනිෂ්ක්‍රමණය කෙරුවහම යසෝදරාගේ ප්‍රාර්ථනා වුණේ මොකද්ද? යසෝදරා වතේ තියෙන්නේ යසෝදරාව ප්‍රාර්ථනා කරන්නේ ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවානේ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බමරුසේ පිරිවර ඇති වේවා. අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා. එතකොට මේ මෙහිම ප්‍රාර්ථනා කරන්න නම් ඒ කාන්තාවගේ දරා ගැනීම. ඒ නිසා යසෝදරා කියන්නේ ලෝකයේ විශිෂ්ටතම ප්‍රේමයේ හිමි වූ යුවතිය. බුදුරජාණන් වහන්සේගේ ගිහි කල බිරිඳ. අවසානයේ ඇයද යම් දිනක මේ සසරේ සිත නිවා විමුක්ති සුවය ලැබුවාය. යසෝදරා චිත්‍රපටිය බලපු අය මෙතන ඇති. මේ සිද්ධාර්ථ යසෝදරා ආදර කතාව ගැන කියවෙන ගීත දෙකක් මම තෝරගත්තා. එකක් තමයි අමුතුම ගීතයක් ඒක. ඒකට හේතුව තමයි ඒක ගායනා කරන්නේ පිරිමි කටහඬකින්. දැන් යසෝදරාව වැළපෙන විදිහ යසෝදරා වත ගායනා කළ යුත්තේ ඇත්තටම කාන්තාවක්නේ. යසෝදරාවගේ හැඟීම්. නමුත් මේක ගායනා කරන්නේ මේ ගීතය ගායනා කරන්නේ අමරදේව මාස්ටර්. ඒතර යසෝදරා වතේ කවි දෙකක් යසෝදරාවගේ චිත්තාභ්‍යන්තරය නිරූපණය කරන්න සිද්ධාර්ථ ගිහිගේ හැරගිය පසු අචල ආදරය වෙනස් නොවූ ආදරය මූර්තිමත් කරනවා මේ ගීතේ. අමරදේව සර් ගායනා කරන්නේ කාරණාව බුදු වෙනවා කරුණු දැනේ කියන එක. අවසානයේ කියනවා මාලිගාව අඳුරුයි අද ස්වාමිනේ. යසෝදරාවගේ ප්‍රාර්ථනාව. ඒකෙන් පස්සේ නැවත යසෝදරාගේ ආදරය මතුවෙන තැනක් අපි ගීතයකින් රස විඳි. ඉස්සෙල්ලා මේක අහලිමුකෝ ළමයි අපි. මේකේ වචන නෑ මම ඔඩියෝ එක විතරයි දාන්නේ. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණ කෙනේ භාවනාව තොර නොකරමි සිතින් අනේ මාලිගාව අඳුරුයි අද ස්වාමිනේ කැලේ තිබෙන කොයි දේවා රස වේවා මලේ බමරු ලෙස
පිරිවර වැඩි වේවා අවේ තියෙන රස මාලා අඩු වේවා ගෞවෙන් ගෞව දිව මාලිග සෑදේවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගිනේ භාවනාව තොර නොකරමු සිතින් අනේ ලිගාව අඳුරුයි අද සුවමිනේ මේ ගීතය රස විදල තිබුණද ළම අමරදේව සූරීන්ගේ කටහඬින් නිකන් උල්පතකින් වතුර උනනවා වගේ වචනයක් පසුපස වචනයක් ඇමිනෙමින් මේක මියුසික් තෙරපි එකක් හෙඩ්සෙට් එක ගහගෙන ඇහුවනම් මේ මං වගේ මියුසික් තෙරපි එකක් මේක අපිව නිවන්න පුළුවන් ආකාරයේ පුදුම රස භාව සංකලනයක් ගීතය ඇතුලේ තියෙනවා දැන් සිද්ධාර්ථ මෙහෙම ගිහි ගිය අතහැර ගිහිල්ලා බුදු වෙලා පිය රජතුමාගේ ආරාධනෙන් මාලිගාවට බුද්ධත්වයෙන් වැඩම කරනවා බුදු වෙලා බුදුරජාණන් වහන්සේ වඩිනවා ඒ වැඩලා සුද්ධෝදන රාජමාලිගාවේ පහළ මාලයේ දැන් රජපෞලේ සියලු දෙනා බුදුන් වහන්සේට දානීය පූජා කරලා අප උපස්ථාන කරනවා නමුත් යසෝදරා දේවිය පහළ මාලයට වඩින්නේ නැහැ පැමිණෙන්නේ නැහැ බුදුන් වහන්සේ බැහැ දකින්න ඒ වෙනුවට එයා මොකද්ද කරන්නේ කොහොමද අහලා තියෙන්නේ කතා කරන්න අනිත් සියලු දෙනා රජපෞලේ බුදුන් වහන්සේට අප උපස්ථාන කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් පිළිගන්නවා යසෝදරාව ආවේ නැහැ උඩු මහලෙන් බිමට බැස්සේ නැහැ පෘථග්ජන කාන්තාවකගේ මානසිකත්වය මෙතනින් පැහැදිලි කරනවා මොකද යසෝදරාව කෙරුවේ උඩ ඉඳගෙන කොහොමද අහලා තියෙන්නේ ඔබ අහලා තියෙන විදිහට මේ කතාව ඔව් දැන් තමන්ගේ මේ සංසාරික ප්‍රේමවන්තයා සියලු බැඳීම් වලින් නිදහස්ව බුද්ධත්වයට පත්ව පැමිණිලා ඉන්නවා මාලිගාවට යසෝදරා පහළ මාලයට බහින්නේ නැතුව තමන්ගේ කුටිය ඉඳගෙන මොකද්ද කරේ කියන්න කවුරු හරි ප්‍රාර්ථනාවක් කරාසු ඔව් ප්‍රාර්ථනාවක් කරා මොකද්ද ප්‍රාර්ථනාව මගේ පතිවෘතා බලයෙන් සාංශාරික ආලයේ බලයෙන් බුදුන් වහන්සේ මා සොයා ඉහළ මාලයට වඩිනසේක්වා ඒ විතරක් නෙමෙයි ඇය සංසාරේ ප්‍රේමය සෙවණැල්ලසේ ආපු මේ ගමන සිහිපත් කොට හීන් හඬින් හඬන්න පටන් ගන්නවා. හයියෙන් අඬන්නේ නැහැ පල්ලෙහාට සද්දය හෙයි කියලා. හීන් හඬින් හඬන්න පටන් ගන්නවා යසෝදරාව. දැන් මෙන්න මේ සිද්ධියත් එක්ක ලියවෙන ගීතයක් තියෙනවා. කරුරාත්න දිවුල්ගණී මහත්තයා ගායනා කරන. මොකද්ද ගීතය? මොකද්ද ගීතය? බලන්න ගීත රචකයා සෞන්දර්ය වේදියා කොච්චර සියුම්ව යම් යම් තැන්ක්ස් ස්පර්ශ කරලා අපිට මතු කරලා දෙනවද මොකද මේ ගීතය දන්න කෙනෙක් අපිට කියන්න බොහොම සියුම්ව හිමින් අඬනෝ හයියෙන් අඬන්නේ නැහැ පල්ලෙහාට ඇහි කියලා ප්‍රාර්ථනා දලුබෝපත් කියන එකනේ ලා දලුබෝපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවි හයියෙන් සිලිසිලි ගාලා බෝගහේ කොළ හෙල්ලෙනවා වගේ නෙමෙයි සිහින් සුලඟට ලා දලුබෝපත් සියුම්ව හෙලවෙනවා වගේ හීන් ඉක්බිදුමකින් යසෝදරා අඬනවා ලාදලු බෝපත් සෙමෙන් සැලෙනසේ මේ ඇඬුම උපමාවකින් සමාන කරනවා ලාදලු බෝපත් සෙමෙන් සැලෙනසේ යසෝදරා දේවි ඇයි ඇඬුවේ
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වේ. මේ සංසාරික ප්‍රේමයක්. දැන් සමහර තරුණයෝ විවාහයට යශෝදරා වගේ කෙල්ලෙක් හොයනවා. හැබැයි ඊට කලින් ඒගොල්ලන්ට අමතක වෙනවා මම සිද්ධාර්ථ වෙන්න ඕනයි කියලා. ඒකේ අදහස ගිහිගේ අතහැර යන්න ඕන කියලා නෙමෙයි. මට මතකයි ජයවර්ධනපුර සරසවියේ වර්ෂා සදර්ශි කුසුම් වර්ෂා කවියක් ලියනවා. මාහැර ගියේ බුදු වන්නට නොවන නිසා හිමියනි නොහැක වන්නට මට යශෝදරා කියලා. හැම පිරිමියෙක්ම යශෝදරාවත් ඇහැරලා ගියේ බුදු වෙන්න නෙමෙයි. ඒ නිසා හැමෝටම සිද්ධාර්ථ වෙන්නත් බෑ, හැමෝටම යශෝදරා වෙන්නත් බෑ. බලන්නේ කවිය. මාහැර ගියේ බුදු වන්නට නොවන නිසා හිමියනි නොහැක වන්නට මට යශෝදරා. සදර්ශි කුසුම් වර්ෂා ලියන්නේ. ඒ නිසා ඔබ සොයන්නේ යශෝදරාවක් නම් ඔබ තුල සිද්ධාර්ථ ගතිගුණ තිබිය යුතුයි. ඔබ සොයන්නේ සිද්ධාර්ථ වගේ කෙනෙක් නම් ඔබ තුල යශෝදරා ගතිගුණ තිබිය යුතුයි. ආදරේ හැටි එහෙමයි. ආදරයට තනියෙන් එන්න බෑ. ආදරේ එන්නේ ගෞරවයත් එක්කයි. බොහෝ තරුණ තරුණියන්ට ආදරේදී වරදින්නේ ඒගොල්ලෝ ආදරේ තනියෙන් ගන්න හදනවා. තනියෙන් එන ආදරය තුල තියෙන්නේ රාගය, කාමය සහ ආත්මార్థකාමී බව විතරයි. තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි මේ ආදරේ පවතින්නේ. ඒකට හේතුව සැබෑ ආදරයට තනියෙන් එන්න බෑ. සැබෑ ආදරේ එන්නේ ගෞරවයත් එක්ක. ගෞරවයත් එක්ක අත්වැල් බැඳගෙන. මනෝවිද්‍යාවෙත් ඒක උගන්වන සමහර සිතුවිලි සහ හැඟීම් තියෙනවා ඒවා තනියෙන් එන්නේ නෑ. තනියෙන් එන්න බෑ ඒවට. තනියෙන් ඇවිල්ලා ඉන්න බෑ. ආදරය එහෙම දෙයක්. ආදරය එන්නේ ගෞරවය සමග අත්වැල් බැඳගෙන. අනිත් එක තමයි අපේ ආදර කතාවේ අධ්‍යක්ෂක අප්පි. මගේ ළඟට එක දවසක් එන දරුවෙක් මම කවුන්සලර් කෙනෙක් නිසා විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි හරියක් අපට කවුන්සලින් වලට එන්නේ මේ ආදර සම්බන්ධතා කඩවීම නිසා ඇතිවන කම්පනයත් එක්ක උපදේශනයට යොමු වෙන තරුණ තරුණියන් විද්‍යාර්ථී. එයා ඇවිල්ලා කියන ඔක්කොම ඉවරයි මගේ ජීවිතේ. මගේ පෙම්වතිය මාව දාලා ගියා. වසබොන්න මං හිතන් ඉන්නේ සූසයිඩ් තෝට්ස් මට එනවා සර්. මේ සයන්ස් ෆැකල්ටි ළමෙක් කියන්නේ කැලණියේ. මං අහපු ප්‍රශ්නේ තමයි සංසුන්ව පුතා දැන් අපි හිතමු මෙගා ටෙලිනාට්‍යයක ප්‍රධාන නිලිය කතාවෙන් ඉවත් වුණොත් අධ්‍යක්ෂකතුමා මොකද කරන්නේ? කතාව නවත්වනවද? එයා මට කියනවා නෑ සර්, වෙන නිලියක් දාලා කතාව ඉදිරියට අධ්‍යක්ෂණය කරගෙන යනවා. එහෙනම් දැන් ඔයාට තියෙන්නේ ඒකයි. ඔයාගේ ජීවිත කතාව තුළ යම් චරිතයක් රඟ දැක්වූ භූමිකාව අවසන් වෙලා තියෙනවා. හැබැයි තාම අධ්‍යක්ෂකවරයා ඉන්නවා. යමෙක් ඔබේ ජීවන චිත්‍රපටියෙන් එළියට ඇවිද ගියාට ඒ කතාවේ අවසානය නෙමෙයි. එම චරිතය ඔබේ ජීවන චිත්‍රපටය තුළ රඟ දැක්වූ භූමිකාවේ අවසානයේ පමණයි, ඔබේ කතාවේ අවසානයේ තැන නොවේ. දැන් තියෙන්නේ ඒ චරිතයට පනපවන්න පුළුවන් ගැළපෙන ප්‍රධාන නිලියක් යොදා ජීවන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න. මොකට අධ්‍යක්ෂකවරයා තාම ඉන්නෝ. අධ්‍යක්ෂකවරයා සිටින තාක් ජීවන චිත්‍රපටිය දිනෙන් දින අධ්‍යක්ෂණය වෙනවා. එනිසා මේවා හරි ලස්සන දැක් ඉක්මන් වෙලා ගන්න තීරණ. බොහෝ මුලාවටපත් වෙලා එක තැනක තාවකාලික අම්බලමක නැවතිලා ජීවිතයේ පාරවල් වරද්ද ගන්න අපි ඇයි? ආදරයේ ගෞරවයත් එක්ක නාවහම. ගෞරවය මුසු ආදරයයි පවතින්නේ. ගෞරවය මුසු ආදරයයි සිද්ධාර්ථ යශෝදරා ගාව තිබුණේ. අනිත් කිසිම ආදර කතාවක ඔගොල්ලෝ ලැයිස්තුවක් මේ සූම් ගෲප් චැට් එකට දැම්මයි වැනි ආදර කතා. ඒවාට ඉහලින් සිද්ධාර්ථ යශෝදරා ආදරය තියෙන්නෙම ගෞරවය මුසු ආදරයක් සංසාරයේ පුරා එතන තිබූ නිසා. අපි ලාදලු බෝපත් ගීතයේ රස විඳිමු. මේකත් මියුසික් තෙරපි එකක්. හෙඩ්සෙට් එකෙන් ඇහුවොත් ලස්සනට දැනෙයි තෙරපි ගතිය. ලාදලු වූ පත්
සෙමින් සලෙනසේ නං අනිවාර්යෙන් ඔබ රස විඳලා තිබිච්ච ගීතයක් ජනප්‍රිය ගීතයක් නේ යසෝදරා සිද්ධාර්ථ හදර කතාව ගැන කියවෙන. එතකොට මේ දෙවිවරුන්ටත් තිබිලා තියෙනවනේ ළමයි ආදර කතා. දැන් ඉසුරු දෙවි දූම යංගන සේ පෑහෙන්නයි කියලා ගීතයක් තියෙන සරුංගලයේ චිත්‍රපටයේ මහා ඊශ්වරයා සහ උම යංගනා කියන්නේ පාර්වතිය. ඒක වෙන ආදර කතාවක්. කතරගම දෙවියන්ටත් තිබුණාම ආදර කතාවක්. කාත් එක්කද කතරගම දෙවියන්ගේ කතන්දරේ තිබුණේ? කියන්න බලන්න. කතරගම දෙවියන්ටත් තිබුණා ආදර කතාවක්. මේ හරි අපූර්ව නිර්මාණයකට එන්න මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඔව්. වල්ලියම්මත් එක්ක. වල්ලියම්මත් එක්ක. වල්ලියම්මත් එක්ක. තව මොනවද කතරගම දෙවියෝ ගැන දන්නේ? තව ඉන්දියාවෙත් භාර්යාවක් හිටියා කියලා දන්නවා. අන්න හරි. අතුන් ඉන්දියාවේ. හරි. අන්න. දෙවෙනි භාර්යාව තමයි වල්ලියම්මා. අන්න හරි. සහෝදරයාගේ උදව්ව ඉල්ලලා තියෙනවා මල්ලි අම්මව යාළු කරගන්න. හරියටම ගණදෙවියන් පූජාවක් තියන්නම් කියලා. හැබැයි ගණදෙවියන්ගේ උදව් ගත්තට ඒ පූජාව තියලා නැහැ. ඒ වගේ කතන්දරයක් අහලා තියෙනවා සර්. රයිට්. මේ කතරගම දෙයියෝ එක්ක මොනවා කතා කරුවත් ගිහිල්ලා මොනවට පිහිට ඉල්ලුවත් පවුල් ප්‍රශ්නවලට කතරගම දෙයියෝ ගාවට යන්න එපා කියලා අපේ සංස්කෘතියේ අවවාදයක් තියෙනවා. මොකද කතරගම දෙයියන්ටත් ලොකු පවුල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා
මේ වල්ලි අම්මටයි තේවානි අම්මටයි මැදි වෙලා ඉන්න මේ කතරගම ස්කන්ද කුමාරට husband and wife ප්‍රශ්න අරන් ගිහිල්ලා කිව්වට විසඳන්න බෑ. වෙන ඕනෑම ප්‍රශ්නයකට ගිහිල්ලා කතරගම දෙයියෝ ගාව කන්න ලව් කෙරුවට කමක් නෑ. ගෙදර husband wife issues කතරගම දෙයියෝ ගාවට අරන් ගිහිල්ලා කියන්න ගත්තාම කතරගම දෙයියොත් අසරණ වෙනවා. මොකද කතරගම දෙයියොත් මැදි වෙලා ඉන්නේ වල්ලි අම්මටයි තේවානි අම්මටයි. දැන් මේ ගීතය මේ ගීතේනේ මේ කවි පන්තිය ගොඩ නැගෙන්නේ ඔන්න ඔය සිද්ධිය වටා. දෙයියොත් අසරණ වෙන තැනක් තමයි මේක. මේක ලියන්නේ නීතිඥ ඩිල්ෂාන් පතිරත්න. දෙයියන්ගේ වැලපිල්ල කියලා තමයි මේ කවි පන්තියට නම දාලා තියෙන්නේ. එක්තරා කාන්තාවක් කතරගම දෙයියෝ ගාවට පූජා වට්ටියකුත් උස්සගෙන ගිහිලා දෙයියන්ට කන්න ලව් කරනවා තමන්ගේ මිනිහට හොර ගෑණියෙක් ඉන්නවයි කියලා. මෙන්න බලන්න ගැහණියගේ කන්න ලව්ව. කතරගම දෙයි හාමුදුරුවනේ මගේ මිනිහට තව ගෑණියෙක් ඉන්නවා. අපිට විතරයි නෙවෙයි ඒකා හිතේ හැටියට ඒ ගෑණිටත් සල්ලි වියදම් කරනවා. මහා බල ඇති කදිර සුරිඳුනි මගේ මිනිහව දෙන්න බේරා ඒ බෙලෙන් පින් ඔබ වහන්සේට අනේ බුදු බව ලැබෙනවා. දැන් මේ ගෑනු කෙනාගේ කන්න ලව්ව අහගෙන ඉන්න කතරගම දෙයියෝ tire පිටිපස්සෙන් දැන් කතා කළා මේ ගෑණිට මෙහෙම කියනවා. කොහේ දෝ දුර ඉඳන් ඇවිදින් කාගේ දෝ ගෑණියක් මොරදී කන්න ලව්වක් කරනවා. වට්ටියක් පළතුරු පුරෝගෙන සුවඳ දුම් මල් පහන් අරගෙන හඬමින් වැළපෙමින් හඬමින් වියෝවෙන් විලාපය නුඹේ අතොරක් නැති අසරණී මට ඇහෙනවා. අසරණී කියන වචනේ ආමන්ත්‍රණය කරනෝනේ. වට්ටියක් පළතුරු පුරෝගෙන සුවඳ දුම් මල් පහන් අරගෙන වැළපෙමින් හඬමින් වියෝවෙන් විලාපය නුඹේ අතොරක් නැති අසරණී මට ඇහෙනවා. මාත් කියලා මක් කරන්නද බවලති නුඹ දන්නේ නැතුව ඇති කතරගම දෙයි හාන්දුරන්ටත් ගෑනු දෙන්නෙක් ඉන්නවා. දෙයියෝ අසරණ වෙනවා මේ කාන්තාවගේ ඉල්ලීමත් එක්ක. ඒ නිසා බලන්න මේක සියුම් උපහාසයක් එක්ක දෙවියන් හමුවට යා යුතු නොයා යුතු තැන් අපිට මොනවට පැහැදිලි කරන නිර්මාණයක් මේ දිල්ෂාන් පතිරත්නගේ දෙයියන්ගේ වැළපිල්ල කියන කවි පන්තිය. ඇත්තටම බුදුදහමේ හැටියට අපි සිල්වත් නම් මොකද වෙන්නේ? අපි දෙයියන්ට වඳිනවද දෙයියෝ අපිට වඳිනවද කොහොමද අහලා තියෙන්නේ? අපි සිල්වත් නම් මොකද වෙන්නේ? අපි සිල්වත් නම් ඔව් අපි දෙයියන්ට වඳින්න ඕනද දෙයියෝ අපිට වඳිනවද? බුදුදහමේ හැටියට ළමයි කියන්න කියන්න සම්බන්ධ වෙන්න මාත් එක්ක. අපි සිල්වත් නම් දෙවියොත් අපිට වඳිනවා සර්. හිටියොත් හිටියට හැදී දෙවියොත් නමට වඳිනවා. අපි සිල්වත් නම් දෙවියෝ අපිට වඳිනවා. අපි දුසිල්වත් වෙන්න දුසිල්වත් වෙන්න අපිට දෙවියෝ පස්සේ පළතුරු වට්ටි උස්සගෙන යන්න වෙනවා. ඒ නිසා අපේ සිල්වත්භාවය පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙනවා. දුසිල්වතුන්ට දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙනවා. සිල්වතුන්ට තමන්ගේ ශීලයේ බලයෙන් සහ ධර්මයේ අනුසාරයෙන් තමාව ආරක්ෂා වෙනවා. ඉතින් මේ අදහස මතු කරන්න හරි අපූර්වට මේ වල්ලි අම්මටත් තේවානි අම්මටත් මැදි වෙච්ච ස්කන්ද කුමාර චරිතය පස්සේ කාලෙක කතරගම දෙවියන්ගේ අපි ආරෝපණය කරපු දේවත්වය සලකනවා නිල් දිල්ෂාන් පතිරත්න සංස්කෘතියේ තියෙන එක වස්තු බීජයක් එක්ක නිර්මාණයක් බිහි කරා. හොඳයි. ඊට පස්සේ බොහොම ප්‍රසිද්ධ ගීතයකට කලින් තව පූර්විකා ගීතයක් එක්ක රසවින්දනයට යන්න හදන්නේ. ඒ ප්‍රසිද්ධ ගීතේ තමයි ගුණදාස කපුගේ සූරීන් ගායනා කරන දවසක් පැල නැති හේනේ ගීතය. කොහොමද අහලා තියන්නේ ගීතය ගැන? ඕනතරම් විචාරකයෝ මේක ගැන කතා කරන ඔබ අහලා ඇති. නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න නුවර කලාවිය ප්‍රදේශයෙන් ආපු සිංහල ගීත සාහිත්‍යයේ තවත් එක ගීත බුබුලක්. රන්බණ්ඩා සෙනවිරත්නයන් අතින් ලියවුණු දවසක් පැල නැති හේනේ ගීතය. මේක ගැන කොහොමද අහලා තියෙන්නේ? පොඩි අදහසක් දෙන්න කවුරු හරි? තාත්තා නැති ගෙදරක වෙන ප්‍රශ්නයක් ගැන කියන්නේ සර්. ඔව්. තාත්තා නැතුව අම්මා බලා ගන්න කට්ටියම ගෙදර ඒතර ප්‍රශ්න කරදර එනවා. ඒ ආසේ වෙන දේවල් ගැන කියන්නේ නේ සර්. ඔව්. දවසක් පැල නැති හේන කියන්නේ තාත්තා නැති ගෙදර. හේනට පැලක් තියෙනවමයි. ඒ පැලෙන් තමයි හේන ආරක්ෂා කරන්නේ, පැල රකින්නේ. එතකොට පැල තමයි හේනේ ආරක්ෂක මර්මස්ථානය වෙන්නේ. පැල නැති වුනහම හේන අනාරක්ෂිතයි. සත්තු හේනට පැනලා හේන විනාශ කරනවා. ගෙදර ආරක්ෂකයා තාත්තා. පියා නැති නිවස අනාරක්ෂිතයි.
තවසක් පැල නැති හේනේ කියලා පැල නැති හේනට සමාන කරන්නේ පියා නැති ගෙදර. එතකොට මොකද වෙන්නේ අකාල මහවැසි වැස්ස අකලටත් කරදර වෙනවා පාර යන කරදරත් වෙනවා තාත්තා නැති ගෙදරට. දවසක් පැල නැති හේනේ අකාල මහවැසි වැස්ස. ඒ වැස්සට තෙමුනේ කවුද? තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ. දැන් අම්මට මාතෘ පීතෘ භූමිකා දෙකම අම්මට සම්පූර්ණ කරන්න වෙනවා දරුවන් වෙනුවෙන්. මේ පැල නැති හේනට වහින අකාල වැස්සට අකල් කරදරවලට අම්මා තමයි ෆේස් කරන්නේ. හැබැයි රන්බණ්ඩා සෙනවිරත්නයන් මෙතනට එන්න කලින් එයාගේ ජීවන අත්දැකීමක් තියෙනවා. නුවර කලාවිය ප්‍රදේශයේ හිටපු රන්බණ්ඩා සෙනවිරත්න තරුණයා ආදරය කරනවා ඇවැස්සේ නෑනට. ඒ අය විවාහයට තීන්දුව වෙලා ඉන්නේ. සභාවට මේ කතාව ඔබ දන්නේ නැතුව ඇති. මේ රසවින්දනයේදී මේ උල්පත් මතුවෙලා එනවනේ. ඇවැස්සේ නෑනා කසාදෙට තීරණ වෙලා ඉන්නේ. ඒ අතරේ රන්බණ්ඩා සෙනවිරත්න නීති විද්‍යාලයට එනවා. සමත් වෙලා නීතිඥයෙක් වෙන්න ඉගෙන ගන්න අතරේ විභාගේ කාලෙම අර ගමේ තමන්ගේ පෙම්වතිය ඇවැස්සේ නෑනා මිය යනවා. හැබැයි මෙයාට මේක දැනුම් දෙන්නේ නැහැ ලිපියකින්. මෙයා විභාගේ කරන දවස් මෙයා විභාගේ අවුල් කරගනී කියලා ගමේ අය නෑදෑයෝ ගෙදර අය මේක දැනුම් දෙන්නේ නේ රන්බණ්ඩා සෙනවිරත්නට. විභාග ඉවර වෙලා එයා ගමේ යනකොට මෙයාට පේනවා සුදු කොඩියක් ගමට හැරෙන තැන පාර හරහා දාලා තියෙන. මරණය අවසන් කටයුතු කරලා ගමේ අය මෙයාට පණිවිඩය කියන එනකොට ඔයාගේ ඇවැස්සේ නෑනා පෙම්බුතිය මිය ගියා. මෙයාට මේක ලොකු ෂොක් එකක්. මෙයා ඒ පෙම්වතිය සමග වෙනදා පෙම්බස් දොඩ පුස්තානෙට යනවා. ඇගේ අවසන් කටයුතු කරපු තැනට යනවා. මහා විශාල ශෝකාලාපයකින් වැළපෙනවා. තමන්ගේ මේ ඇවැස්සේ නෑනා පෙම්වතිය මිය ගියා. තමන්ට මරණයටවත් එන්න බැරි වුණා. තමන්ට කිව්වේ නෑ මේ ආදී හැඟීම් සමුදායක් එක්ක. මේ ගැන තමයි පළවෙනි ගීතය ලියවෙන්නේ සුමනෝ කියන ගීතය. සුමනෝ කියන ගීතය ඒක අහලා ඕන දවසක් පැල නැති හේනේ වලට එන්න. මොකද ඊට පස්සේ තමයි එයා ගමට යන්නේ ක අඩු කරන්නේ නගරේ නවතින්නේ නගරේ කාන්තාවක් එක්ක විවාහ වෙන්නේ. අම්මව ටික ටික අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ බලන්න බැරි වෙනවා ගමට යන්නේ ක අඩු වෙන නිසා අර සිද්ධියෙන් පස්සේ. එතකොට දවසක් පැල නැති හේනේ ලියවෙන්න කලින් ලියවෙච්ච සුමනෝ ගීතය අහලා රසවිඳලා මේකට වහම මේ දෙකත් එක්ක ජීවිතයක් ගලාගෙන ගිහපු හැටි ඔබට පේනවා. මම ඒක මෙතනින් ප්ලේ කරන්නම්. සුමනෝ කියන ගීතය ගුණදාස කපුගේ ඒකත් ගායනා කරන්නේ. පබළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ කියන ගීතය. ඉන්න මෙතනින් ස්ක්‍රීන් එක අපි ෂෙයා කරමු. රයිට්. Thank you.
මලහිරු එළියෙන් කොක්කු ගියාදෝ මිහින්තලා ගලපැත්තේ පිරුවට හැඳ පෙත්තිය කතියාලා පාන් දෙකක එලිමැත්තේ මදටිය වැටෙත්ති හඳ කැලපෙන ඇල් ඒ දන්දේ ඉස්මත්තේ තුමනෝ මේ ගීතය අහලා තිබුණාද ළමයි සුම්මනෝ දැන් මෙන්න මෙතන තමයි අර දවසක් පැල නැති හේනේ ගීතය ලියවෙන්න පසු පෙර කතාව එක එක වස්තු බීජයක් අහලා තිබුණාද පුතාලා නෑ සර් ඔව් දැන් මේ නුවර කලාවියෙන් අනුරාධපුරයෙන් ආපු රන්බණ්ඩා සෙනවිරත්නයන් ඒ අනුරාධපුරයටම ආවේනික වූ සංස්කෘතිය වචන ස්ථාන නේ ඒ ඔක්කොමත් එක තමයි මේ නිර්මාණ බිහි වෙන්නේ. මෙහෙම තමන්ගේ ඇවැස්සේ නෑනා තමන්ට නැති වෙන්න තරුණයා නගරයේ නීතිඥ අධ්‍යාපනය අවසන් කරලා නීතිඥවරයෙක් වෙලා විවාහයක් කරගන්නවා. හැබැයි විවාහය අර සුමනා කියන ඒ නෑනා මේ ගීතය හැටියට සුමනා ඒ නෑනාගේ ආදරය තරක් දැනෙන්නේ නැහැ. මෙයා නොකරපු වරදකට ඉන්ටඩික්ට් වෙනවා එක සැරයක්. ඒ වෙලාවේ බිරිඳගේ ආදරයත් වෙනස් වෙන්න පටන් ගන්න ඌ ඉතාම වේගයෙන් ඒක මැද හරියේ තියෙන එකනේ අර කලා මේ මේ යෝදෑලේ නැම්මේ වේගෙන් වතුර බහිනවා වගේ බිරිඳගේ සෙනෙහස වෙනස් වෙන්න පටන් ගත්තා යෝදෑලේ නැම්මේ උඩින් බැලුවහම වතුර බහින්නේ නෑ වගේ තමයි යටින් වේගෙන් වතුර බහිනවා ඒ වගේ මතු පිටින් මුකුත් දැනුනේ නෑ වෙනසක් නමුත් යටින් වේගෙන් වෙනස් වෙලා ගියා අන්න එතකොට අර ඉඳලා හිටලා ගිහිපු ගම සහ අම්මා නැවත මතක් වෙන ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. දැන් සැස දෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙයාට හිතෙනවා මේ නගරයට ඇවිල්ලා ලබාගත් අධ්‍යාපනය සල්ලි භාගේ යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් මේ බිරිඳ ඔක්කොම පැත්තකට දාලා ඔටුන්න බිම දාද්දුවගෙන එන්නද එක පිම්මේ. මේ ඔටුන්න මෙච්චර කල් උපයා සපයා ගත දේවල් විසි කරලා දාලා මම දුවගෙන එනවා මියා පහු ගමට මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ නමුත් මේ ගීතේ කියවෙනවා එයා එහෙම ගමට යන්න සැලසුම් කරනකොට අම්මා නැහැ ජීවතුන් අතර අම්මා මිය ගිහිල්ලා ඒ පණිවිඩයත් එක්ක තමයි මෙයා තව කම්පණයටපත් වෙන්නේ ඒ ශෝකාලාපයක් විදිහට තමයි කපුගේ මේ ගීත ඉවර කරන්නේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ කියලා ඇදලා දැන් මේ සුමනෝ ගීත ඉවර වෙන්නෙත් එහෙමනේ සුමනෝ කියන නම ශෝකාලාපයක් ලෙස ඇදිමින් ගායනා කරමින් ගීතය අවසන් වෙනවා. ඒක නිසා මේ ගීත පිටුපස පොදු අදහසක් පුද්ගලයෙකුගේ ජීවිතය හරහා ධාරාවක් ලෙස ගලාගෙන ඇවිල්ලා ලියවිලා තියෙනවා. ඒක නිසා අද අපිට පේන සමහර නිකම් මේ වචන ගොඩක් විතරක් කිසිම අර්ථයක් නැති තාලයක් නැති රිද්මයක් නැති වචන ගොඩක් විතරක් තියෙන කලාවකට ලෝකෙකට අපිව නිවන්න සනසන්න සංවේදී කරන්න මනස විවෘත කරන්න අනිකාගේ ජීවිත දෙස එබී බලන්න පුළුවන් පරිචයක් මේ ගීත වලින් අපි තුල සකස් කරනවා. දවසක් පැල නැති හේනෙත් අපි අහමු. ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක් මේ අහලා තියෙන ගීතයක්. හැබැයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. ඒකත් අපි අහමු.
සත් පැල නැති ගේනේ අකාල මහ වැහි වැසසා තුරුලේ හංගාගෙන මා ඔබ දෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ සුවඳ දිදි දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන ලඟ අඳලන කොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ඒවනේ පළවෙනි සැරේ මේ ගීතේ පටිගත කරන්න ගිහාම ගුණදාස කපුගේ සූරීන්ට ඒක පටිගත කරගන්න බැරි වෙනවා ගීතයේ මැද හරියට එනකොට කපුගේ හඬ වැළපෙන්න පටන් ගන්නවා ඒ නිසා ෆස්ට් රෙකෝඩින් එක කැන්සල් කරලා නැවත දවසක් යොදා ගන්නවා ගීතය පටිගත කරන්න ඒක බොහොම ප්‍රසිද්ධ කතාවක් කලා ලෝකේ කපුගේ ගැන දන්න අය දන්නවා කපුගේ නම් මානව හිතවාදියා විශේෂයෙන් රත්නශ්‍රී විජේසිංහයන් කපුගේ ඉතා ළඟින් ඇසුරු කරපු කෙනෙක්. එතුමා අපේ ගමේ මම ගාල්ලේ ගින්තොට රත්නශ්‍රී විජේසිංහ මහත්තයත් ගාල්ලේ ගාල්ල රිච්මන් විද්‍යාලයේ මං ඉගෙන ගත්තේ. එතුමත් ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඉතින් මේ ගැන අපි නිතර සන්ධ්‍යා පිළිසඳරවල් වලදී කතා බහ කරලා තියෙනවා. රත්නශ්‍රී මහත්තයාගේ ගෙදරට ඇතුල් වෙනකොටම කපුගේගේ විශාල ලොකු පින්තූරයක් තියෙනවා සාලේ. ඒතර මේ මානව හිතවාදියා ගීතයට සමවැදිලා ගායනා කරන්නේ. ඒ නිසා තමයි මැද හරියට යනකොට ඇඬෙන්නේ කඳුළු එන්නේ. ඒක අව්‍යාජව ගායනා කරන කෙනෙකුට විතරයි එහෙම වෙන්නේ. ගීතයට සමවැදිලා ගීතේ ජීවිතයේ කොටසක් වෙලා ගායනා කරන කෙනෙකුටයි එහෙම දැනෙන්නේ. එතකොට මෙහෙම උපරිම ගෞරවය උපරිම ආදරය දෙමව්පියන්ට දුන්නත් අපි දැක්කල් පහුගිය කාලවල වල විශේෂයෙන්ම මේ කොරෝනා දෙවනි තුන්වෙනි රැල්ල කාලෙත් දෙමව්පියෝ පාරේ දාලා ගිහපු හැටි බස් ස්ටෑන්ඩ් වල අතරමඟ දාලා ගිහපු හැටි දේපොළ ටික ලියාගෙන දෙමව්පියන්ට සලකන්නේ නැතුව මහලු මඩංග වලට තල්ලු කරපු උගත්කම තියෙන යක්ෂයෝ ඒ අය දක්ෂ යක්ෂයන් උගත් අමනුෂ්‍යයන් දෙමව්පියන්ට නොසලකපු පිරිස මගේ ළඟ තියෙනවා කවි නිර්මාණයක් නිම්මි මුදිතා හේරත් කිවිදිය රචනා කරපු මහලු මඩමක තනි වෙලා ඉන්න අම්මා කෙනෙක් Tamanගේ පුතා දැන් එයි හෙට එයි අනිද්දා එයි කියලා අර මහලු මඩමට ගේන දානවලට හම්බෙන රස කැවිලි මෙට්ටේ ඇස්සේ ගහලා හංගගෙන තියාගෙන ඉන්නවා පුංචි කාලේ වගේ අම්මා අම්මාමයි මෙන්න ඒ කවි නිර්මාණය
සිදා දිය නොනලා ඇවිදින් මහලු මඩමේ දානයක් මඩමේ ඇත්තෝ දානේ ගන්නට එතන හැදිලා පෝලිමක් පෝලිමේ ඉඳ දෝත පාමන් ඉල්ල ගත්තට බත්පතක් කාටවත් අත පාන්නට මං උඹට තියලා නැහැ ඉඩක් මේ අම්මා පෝලිමේ ගිහිල්ලා මහලු නිවාසේ දානේ බෙදනකොට පිඟාන අල්ලලා කෑම ටිකක් ගන්නවා බඩගිනි අම්මේ කියාගෙන ආව හැටි පොඩි සන්දියේ අදක ඊයක උනා වාගේ මට තාම මතකේ තියේ බත් මිටක්වත් මටයි කියලා ඉතිරි නොවුනත් මුට්ටියේ උඹේ hina මුව පොඩිය දැක්කම මගේ කුස පිරීලා ගියේ මේ අම්මට අතීතේ මතක් වෙනවා ලැබුණ විට රස මස උලක් මං උඹට වෙන් කර තියනවා මහලු මඩමේ ගේට්ටුව ළඟ උඹ එතැයි මග බලනවා හංගලා මං තියපු පංගුවේ කූඹි ඇවිදින් වහනවා බලා හිටියට එන්නේ නෑ උඹ මඩමේ නෝනා බනිනවා ඒ වචන ටික හදවතට පිහියෙන් ඇන්න වගේ දැනෙනවා නේ ළමයි ලැබුණ විට රස මස උලක් මං උඹට වෙන් කර තියනවා අම්මලා එහෙමයි අපේ අම්මත් තාම එහෙමයි මොනවා හරි රස කෑමක් හම්බුනොත් මම එනකන් ෆ්‍රිජ් එකේ දාලා තියන කොටසක් පරණ වෙවි හරි අම්මා අම්මම තමයි ලැබුණ විට රස මස උලක් මං උඹට වෙන් කර තියනවා මහලු මඩමේ ගේට්ටුව ළඟ උඹ එතැයි මග බලනවා දැන් මේ අම්මා ඉන්නේ අපේ අම්මලා වගේ ගෙදර නෙමෙයි මහලු මඩමේ කොයි වෙලෙත් ගේට්ටුව දිහා බලනවා මගේ පුතා දැන් එයි කියලා ආවොත් දෙන්න තමයි අර දානෙට දීපු රස කැවිලි හංගලා කියලා තියෙන්නේ හංගලා මං තියපු පංගුවේ කූඹි ඇවිදින් වහනවා බලා හිටියට එන්නේ නෑ උඹ මඩමේ නෝනා බනිනවා රාජ භෝජන උනත් තනිමට කන්ට නෑ දැන් පිරියක් දැනෙන්නේ එදා වගේමයි උඹේ hina කට දුටුව දාටයි බඩ පිරෙන්නේ මඩමකට මං ගෙනත් දැම්මට නෑ පුතේ අහිතක් හිතන්නේ එක වතාවක් ඇවිත් ඵලයන් ಜಾති ಜಾතිත් පින් ලැබෙන්නේ දැන් මේක මේ රටේ තියෙන දෙමව්පියන්ට නොසලකන දෙමව්පියන්ගෙන් වැඩ අරගෙන දීපල ටිකක් ලියාගෙන ඕගොල්ලෝ මොනවද දන්නේ අපි තරම් ඉගෙනගෙන තියනවද කියන බොහෝම පටු චින්තාව ඉස්සරහට දාගෙන දෙමව්පියන්ට ගරහන සමාජයක් ගැන කියවෙන කවි නිර්මාණයක් මේකත් එක මට මතක් වෙනවා ගීතයකට යන්න මේ ගීතය මේ අපෙන් ප්‍රශ්න කරනවා එක තැනක් එක දෙයක් මොකද්ද දන්නවද ප්‍රශ්න කරන්නේ මැරුණට පස්සේ මල් වඩම් අරගෙන එන්න එපා නිවන් යන්න විදිහක් නැහැ ගෙදර බුදුන් මතක් උනේ මැරුණට පස්සේද කියලා මේ ගීතය අවසන් වෙනවා. පහුගිය කාලේ පොලිස් දෙපාර්තමේන්තුව එහෙම හිර කරලා බලු කූඩු වල දාලා කන්න බොන්න දෙන්නේ නැතුව දසවද දීපු අහිංසක අම්මලා තාත්තලා මුදා ගැනීම මෙහෙයුම් තියත් කෙරුවා. ඒකේ රූප රාමුත් මේ ගීතයේ විෂුවල් එකට දාලා තියෙනවා. අහලා බලන්න. අලුත් පරම්පරාවේ ගායකයෙක් ගායනා කරන්නේ නමුත් ඉතාම අර්ථවත් ගීතයක් නූතන සමාජයේ දැවෙන මෙන්න මේ ආත්මార్థකාමීත්වයේ ප්‍රතිමූර්තිය බඳු ගැටලුවක් ගැනයි මේ ගායනා කරන්නේ irai handai me dunaata passe duk vinda attale mal vadam vali yali pana dennada ave sima vita labuni neti du taruvat maruve den mukatad nivan වඩන්න ආවද තෙන් මොකටද නිවන් යන්න තෙන් වඩන්න ආවද දුක
පොඩි ගොක් රැහැන් වලින් සරසිලි කර කර ඉකි බින්දින්නේ දුක කියන්නේ කාට ඇහෙන්නද ඉඩම කඩම අතේ මිටේ තිබිලත් නැති උනේ ඊතර බුදුන් මතක් උනේ මරුණට පස්සේද ඊතර බුදුන් මතක් උනේ මරුණට පස්සේද කර සුවඳ මලින් පිනිදිය ඉස ඉස මන අහන්නේ වෙඳ වැටෙන්නේ කාට පේන්නද දැන් ඉතින් අම්මගේ පුතා සලකන්නේ නැද්ද නෑ ඇයි අම්මේ දැන් සුසුමයි හැමෙහි හැපිලම පොඩි උනේ ගෙදර බුදුන් මතක් උනේ මරුණට පස්සේද ගෙදර බුදුන් මතක් උනේ මරුණට පස්සේද ඉරයි හඳයි මියදුනාට පස්සේ දුක් විඳ ඇත්දල මල් වඩම් වලින් යලි පන දෙන්නද අවසිම විට ලැබුණේ නැති දූ දරුවත් වාරුව දැන් මොකටද නිවන් යන්නේ පෙන් වඩන්න ආවද පෙන් මොකටද නිවන් යන්නේ පෙන් වඩන්න ආවද මේ ගීතය අහලා තිබුණද දරුවනේ? ගෙදර බුදුන් මතක් වුණේ මරුණට පස්සේද? අහලා තිබුණද? කියන්න. අහලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ සර්. ඔව්. විශාල අර්ථයක් ඒක ඇතුලේ තියෙන්නේ. ඒක නිසා අපේ උගත්කම්, උපාදි, සල්ලි මානව සම්බදතා ඒ හැම දෙයක්ම අංක දෙක අංක එක වෙන්න ඕන දෙමව්පියන්. ඒ නිසා ඒ අය කවර තත්වයක සිටියත් මානසික රෝගයක් හැදිලා පිස්සු වැටිලා හිටියත් ඒ දෙමව්පියන්. ඒක අමතක වූ සමාජයක ප්‍රගමනය නවතිනවා. අන්තිමට සුදු ඇඳගෙන ඇවිල්ලා මේකප් දාගෙන ඇවිල්ලා බොරුවට ඇඩුවට පැන් වැඩුවට පස්සෙන් කනත්තෙට ගියාට පරණ පෞහේ දෙන්නේ නෑ. එහෙම පව් කමා කරන්න බෑ. ඒක නිසා ඉන්න කාලේ සලකන එක තමයි වැදගත් වෙන්නේ. මේ දැන් මොකටද නිවන් යන්න පැන් වඩන්න ආවද කියලා අර ගීතය අවසාන වෙනවා වගේ. මේක අද සමාජයේ තියෙන ගැටලුවක් ගැන කතා කරන්නේ. ගොඩක් උගත්තුන්ගේ සල්ලිකාරයන්ගේ දෙමව්පියෝ ඉන්නේ මහලු නිවාසවල. මං බොහොමයක් ඒව එක්ක සම්බන්ධයි. පොලිස් දෙපාර්තමේන්තුවේ ලෙක්චරර් කෙනෙක් මම. පොලිසියත් එක්ක විවිධ වැඩසටහන් වලට සහභාගී වෙලා අධ්‍යක්ීම් මට තියෙනවා. ඒවයිදි පේන එක දෙයක් තමයි හොඳට ඉගෙනගත් උගත්තුන්ගේ සල්ලිකාරයන්ගේ අම්මලා තාත්තලා තමයි මහලු මඩංග වලට තල්ලු කරලා තියෙන්නේ. ගොඩක් තැන්වල. ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ඒ උගත්කම්ද කියලා හිතෙනවා. ඒ සල්ලිද කියලා හිතෙනවා. ඒ නිසා දරුවනේ හිතට ගන්න. ඊළඟට මම යනවා තව අපූර්ව නිර්මාණයකට. මේක කපිතාන් නිරංජන් ගුරුගේ ලියපු කවි පන්තියක්. ඒ ඇසුරෙන් අලුත් ගීතයකට, නවපරපුරේ ගායකයෙකුගේ ගීතයකට යනවා රස විඳින්න. අඩු කිරීම කියලා තමයි මේකට මාතෘකාව දාලා තියෙන්නේ. දැන් ඔයගොල්ලොත් ඒ ලෙවල් මැත්ස් කරපු අය මෙතන බහුතරයක් ඇත්තේ. ඇප්ලයිඩ් සයන්සස් ෆැකල්ටි එකට එන්නේ මැත්ස් කරපු අය ගොඩක්. මේ අඩු කිරීම කියලා මේකට මාතෘකාව දාලා තියෙන්නේ මැතමැටික්ස් වලින් PhD එකක් කරපු ගෝලයෙක් උගත්කම් කරපින්නාගෙන තමන්ගේ පාසලේ
තමන්ට ගණිතය උගන්න පුංචි පන්තිවල ගුරුතුමා හම්බ වෙන්න යන කතාවක් මේකට පදනම් වෙන්නේ. කතාව බලන්න මැතමැටික්ස් වලින් PhD එකක් තියෙන මේ ගෝලෙක් එනවා තමන්ගේ පරණ ඉස්කෝලේ පරණ මුල් ගුරුතුමා හම්බ වෙන්න ගණන් උගන්නපු. මෙන්න මේ දෙන්න අතර ඇති වෙන දෙබස බලන්න. දැනුමින් වීසරු ගියමි දිනක හමු වන්නට වියපත් මුල් ගුරු. හරසර දී හුරු නෙක ඇති හැකිකම් පෑවෙමි ස්වරයෙන් සුමිතුරු. නෙක ඇති හැකිකම් පෑවෙමි. අපේ මේ ඇති හැකිකම් ගැන පුරාජේරුව දොඩවනවා දැන් සර් මෙහෙමයි අරහෙමයි කියලා දැන් ගෝලයා කියවනවා. ගණිතය මුල් කෙරු මගේ උපාධිය පිළිබඳ වැනුවමි තොරතුරු. මගේ උපාධිය ගැන වර්ණනා කරන්න පටන් ගත්ත මේ ගණිතය මුල් කෙරු මගේ උපාධිය පිළිබඳ වැනුවමි තොරතුරු. මේ ටික අහගෙන ඉඳලා ගුරුතුමා අහනවා ගණිත දැනුම දැරු ඔබට හැකිද අඩු කරන්න ඇහුවා මුල් ගුරු. මේක යකාගේ ප්‍රශ්නයක්නේ. මැතමැටික්ස් වලින් ස්ටැටිස්ටික්ස් වලින් PhD එකක් තියෙන ගෝලයාගෙන් අහන ඔයාට අඩු කිරීම පුළුවන්ද කියලා. ගණිත දැනුම දැරු ඔබට හැකිද අඩු කරන්න ඇහුවා මුල් ගුරු. අඩුතර මේ අවකලනය අනුකලනයවත් නම් කමක් නැහැ. මේ අඩු කිරීම ගැන අහලා තියෙනවා. කුහුලින් තද කෙරු ඇඹරුණු තොල් හැර කීවෙමි මට පුළුවන් ගුරු. ලොකු ලැජ්ජාවක් ඇති වුණා ගුරුතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක. අර කරපින්නාගෙන හිටපු මුලාව නැමැති උගත්කම බිමින් තිව්වා අර ගුරුතුමාගේ එක ප්‍රශ්නේ. කුහුලින් තද කෙරු ඇඹරුණු තොල් හැර කීවෙමි මට පුළුවන් ගුරු. දැන් ගුරුතුමා අහනෝ දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි, එකෙන් එකක් අඩු කළාම බිඳුවයි, සිතෙන් සිතක් අඩු කළාම. ඒ ප්‍රශ්නෙට උත්තර නැහැ. එහෙනම් ගණිතයෙන් උත්තර නැති ප්‍රශ්නක් ලෝකේ තියෙනවා. ඒ නිසා අපි දන්නේ අපේ විෂයපතේ විතරයි. දැන් මම ඉන්නේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනංශයේ. මම දන්න කළමනාකරණයෙන් මේ ලෝකේ හැම ප්‍රශ්නෙටම විසඳුම් නැහැ. මම දන්නේ බොහෝම අල්ප ප්‍රමාණයක්. ඒ බව ගෝලයාට උගන්වන්න තමයි මේ ගුරුතුමා ප්‍රශ්නේ අහන්නේම. දෙකෙන් දෙකක් අඩු කළාම බිඳුවයි, එකෙන් එකක් අඩු කළාම බිඳුවයි, සිතෙන් සිතක් අඩු කළාම. ඒකට ගණිතයෙන් උත්තරයක් නැහැ. මෙයා සර්ට වැඳලා කියනවා සමා වෙන්න ගුරු ගණන් දන්නවා යයි දැන් මා කීවේ බොරු. සමා වෙන්න ගුරු ගණන් දන්නවා යයි දැන් මා කීවේ බොරු. පැති කිහිපයකට මේ කවි නිර්මාණය අපේ මනස විහිදවනවා. ඒක නිසා ළමයි උගත්කමට ආඩම්බර වීම තරම් තවත් නූගත්කමක් නැත කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. සැබෑ උගතා පේන්නේ ඒ බුද්ධිමත්ව ක්‍රියාවට නැංවීම තුළින්. අපි ඉගෙන ගත්ත දේවල් මේ මිහිපිට මේ මිනිස් ජීවිත සුවපත් කරන්න මේ සමාජයට ගෙනල් අත්තහරින්න බැරි නම් ඒ උගත්කම් වලින් සේවයක් සිදුවනක් බවට පත් වෙනවා. ඊළඟ ගීතය තියෙන්නේ එවැනි අදහසක්. අපි අහලා බලමු අලුත් ගීතයක්. මේක මේ නවපන්‍ය ගීතයක්. ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. උඩින් හැමගේ සිංදු කියනා කුරුල්ලනි අහසේ දුටුවාද ඔබ පයින් ඇවිදින වාරු නැති වුණු ගුරුතුමා ඔබගේ parvelane papiyum ohuge kiyama ihatat udin hemage ohuge
නොදීවල් කොල අතුට නිදිසුව දිවාරැදුන් ශිල්ප විකුණනසේ පියාවායති කුරුල්ලෝ අහසේ ඉඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ පියාබා ඉහටත් උඩින් හැම නිදහන් කරන මන්තර පිදී පිරිසිදු උතුම් ශිල්පය පතුරුවා එලි පහන් දස දහසේ නිවීයයි ඒ පහන තෙල් නැතිසේ මට ඉර හඳ උනත් ඔබ අහස්සේ පියාමා ඉහතත් උඩින් හැමගේ සින්දු කියන කුරුල්ලනි අහසේ දුටුවාද ඔබ පයින් ඇවිදින වාරු නැති වුණු ගුරුතුමා ඔබගේ පරවෙලා නෑ පාපියුම් ඔහුගේ පියාමා ඉහටත් උඩින් හැමගේ රස විඳලා තිබුණද දරුවනි මේ ගීතය රත්නශ්‍රී විජේසිංහයන් ලියපු ගීතයක් නව පරපුරේ අර්ථ රසය ශබ්ද රසය භව රසය හොඳට සංකලනය වූ ගීත ඕන තරම් තියෙනවා මේවයින් එකක් ඒ නිසා අපේ ගුරුවරු අපි අද කවර තත්වයේ සිටියත් අපිට මෙතනට එන්නට අත්වැල සපේ පුදවිය දෙමව්පියෝ හැරුණාම ඒ නිසා අර ඇවිදින්න පුළුවන් කාලෙට පාලං හදලා දීපු අයට වඩා වැටිලා ඉන්න කාලේ නැගිටින්න අත දීපු දවිය මතක තියාගන්න ඕන. ඇවිදින කාලෙට පාලං හදලා දෙන්න හැමෝටම පුළුවන්. වැටිච්ච කාලෙට නැගිටින්න අත දුන්නේ කීයෙන් කී දෙනාද කියන එක අපිට මතක තියෙන්න ඕන. මේ ගීතය අපට මතක් කරලා දෙනවා මුල අමතක කොට වෘත්තීය නිලධාරියෙක් ළඟ නැවතිලා මහා මිනිසාට පයින් ගැසීමේ සමාජ ඛේද වාචකය. ජයවර්ධනපුර applied sciences faculty එකකින් out වෙච්ච ශිෂ්‍යෙක් එක සැරයක් ලිව්වා inject docket nova minihek hadapiya mate padaye vitarai mataka inject docket nova minihek hadapiya ape usas adhyapane avasani api hadanni paya 8 seva murayete robo kenek nemei vrutiya niladhariyek nemei maha minisek first year indamma ogollo eka therum ganna අපි ඉන්ජෙක්ට් ඩොකෙක් ගණකාධිකාරිවරයෙක් ලෝයර් කෙනෙක් කියන මේ වෘත්තීය නිලධාරියා ළඟ නවතින්න ඕන අධ්‍යාපනයක නෙමෙයි ඉන්නේ. ඊට එහා ගිහිපු මහා මිනිසා සකස් කිරීමේ ක්‍රියාවලිය ඇතුළතයි විද්‍යාර්ථියෙකු ලෙස ඔබ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. එතකොට ඒ මහා මිනිසාට පයින් ගහලා වෘත්තීය නිලධාරියා ළඟ නැවතිලා පැය 8ක සේවා මුරයට යන්ත්‍රයක් වගේ වැඩ කරන්න පුළුවන් රොබෝ කෙනෙක් හදන්නද අපි මේ උත්සාහ කරන්නේ. ඔබ ඉගෙන ගන්න කියන එක හිතන්න මේ ගීතෙන් අපිට පසුබිමක් හදලා දීලා. තව ගොඩක් දේවල් මේ ගීතයේ පදනම් කරගෙන කතා කරන්න පුළුවන්. නමුත් මම මේ ඊටම සරලව රසවින්දනයට බාධා නොවන ආකාරයට තමයි මේ කතාව කරගෙන යන්නේ. දැන් මේ අතරේ ඔයගොල්ලන්ට තියෙනවා නම් සර් මෙන්න මේ සින්දුව මේ කවි පන්තිය ගැනත් අපි කතා කරමු කියලා ඔන්න ගීත ඉල්ලන්න පුළුවන්. දැන් අපි අර අන්තිම හරියට එනකොට හරියට channel එකක request show එකක් වගේ වෙන්නයි යන්නේ. මේ දරුවන්ට තියෙන පුළුවන් සර් මෙහෙම එකක් තියෙනවා මොකක්ද ඒක අපි ඒක රසවිඳිමුද ආදී යෝජනා ඉදිරිපත් කරන්න.
එහෙම ඉදිරිපත් කෙරුවොත් මම දන්න එකක් නම් විචාරය කරන්න සහ රස විඳීමට ඔබට උදව් කරන්න මට පුළුවන් ඒකට ලැබෙන්න. එතෙක් මම යනවා තවත් අපූරු ගීතයකට ඒක මවුගුණ පියගුණ දෙක එකට කැටි වෙච්ච ගීතයක්. මවුගුණ පියගුණ එකට කැටි වෙච්ච ගීතයක්. ඊට පෙර ඊට පූර්විකා වශයෙන් අපූරු කවි පන්තියක් තියෙනවා. මේක ලියලා තියෙන්නේ ඉසුරි උදානි කරුණාතිලක කිවිදිය. සිංහබාහු නාට්‍ය ඔබ බලලා ඇති. සිංහබාහු බලනකොට මේ දියණියට හිතෙනවා සබහව ඉඳගෙන අනේ මම සිංහ සීවලී වුණා නම්. කවුද සිංහ සීවලී කියන්නේ? සිංහයාගේ දියණිය. සිංහබාහු තමයි පුතා. සිංහබාහු තමයි සිංහ සීවලීවත් පොළඹවා ගන්නෙ, සුප්පා බිසවවත් පොළඹවා ගන්නෙ, ගල් එන බිඳලා ලෙන්දොර අරගෙන අපි වෙන ලෝකයකට යමු තාත්තා එන කලින් කියලා. හැබැයි මේ දියණියට හිතෙනවා අනේ මම සිංහ සීවලී වුණා නම් මම මොකද කරන්න කියලා. බලන්නේ හැංගීම. තාත්තේ මම සිංහ සීවලී වුණා නම් ගල් එන්නෙන් යන්න නැතුව ඉන්නවා. කවුළුෙන් එබීගෙන තාත්තා එනතුරා හැමදාම හවස්වරු ගෙවනවා. මේ දියණිය කැලේට වෙලා ගල්ලෙනේ බලාගෙන ඉන්නවා තාත්තා කොයි වෙලාවෙද එන්නේ කියලා. නිින්ද එනකම් රැට ඔබේ උර හිස්තලේ හිස හොවා කතන්දර අහනවා. මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට අත්පසුරේ ගුලි වෙලා නිදනවා. දියණියට තාත්තා ඉන්න තැන දැනෙන ආරක්ෂාව. අයියා ලෙන්ඩොර එරන් යන්න යමු කීවාම බෑ කියා මම ලෙනේ ඉන්නවා. නියන්දුර් භික්ෂ මැද අපේ හා මත නිවා බඩගින්නේ හිටපු හැටි මැවෙනවා. එදියනියට මැවෙනවා. නියන්දුර් භික්ෂ මැද අපේ හා මත නිවා බඩගින්නේ හිටපු හැටි මැවෙනවා. නුවර මං පෙත වැසූ ලෙන්ඩොරට ඇතුළතින් මට මහා නිදහසක් දැනෙනවා. නුවරු මුව පුරවගත් චාටු වඩනට වඩා මට ඔබේ ගර්ජනා වටිනවා. බලන්න අපිට මුණ ගැහෙන මිනිස්සුන්ගේ ව්‍යාජ හිනාවල් සහ චාටු වචනවලට වඩා මට ඔබේ ගර්ජනා වටිනවා. දියණිය කියනවා නුවර මං පෙත වැසූ ලෙන්ඩොරට ඇතුළතින් මට මහා නිදහසක් දැනෙනවා. නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා මට ඔබේ ගර්ජනා වටිනවා. වීදිවල සරද්දී සිංහබා සොයාගෙන තාත්තගේ පස්සෙන්ම දුවනවා. අයියාදුනු දිය ඇදන් ඊතලේ ගන්නකොට පලිහක්ව මැදින් හිට ගන්නවා. එතකොට ඊතලේ තාත්තට වදින්නේ නැහැ. සිංහයා මිය යනවා. සිංහබාහුගේ ඊතලේ වැදිලා. එමනේ සිංහබාහුනාට ඉවර වෙන්නේ. අයියාදුනු දිය ඇදන් ඊතලේ ගන්නකොට පලිහක්ව මැදින් හිට ගන්නවා. ඊළඟට කියනවා තාත්තේ මම සිංහ සීවලී වුණා නම් නාටකේ අග වෙනස් කරනවා. තාත්තට මියෙන්නට නොදී එසැනින් ඇවිත් ඊ හිස්සට පපුව පා මැරෙනවා. මේ දියණිය කියනවා. දැන් සිංහබාහු අස්සේ මේ පියා නැති දියණියට තමන්ගේ තාත්තව මතක් වෙනවා. සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක තාත්තේ මං ඔබව සොයනවා. එදාටත් වඩා අද ඔබේ උරි සේසුවය නැති අඩුව මට තදින් දැනෙනවා. බලන්න මේ නිර්මාණයක් කොච්චර දුර ගිහිලා තියෙනවද. මේක සිංහබාහු නාට්‍ය පදනම් කරගෙන ඉසුරු ලියපු කවි පන්තිය. මම ඊළඟට බෙදා ගන්න යන්නේ මේ මවුගුණ පියගුණ දෙකම එකවර කියවෙන ගීතයක්. ඒකේ තියෙනවා අපිට බැලූ බැල්මට පේන්නේ ඒකේ තියෙන්නේ මවුගුණ කියලා. බැලූ බැල්මට පේන්නේ ඒකේ තියෙන්නේ පියගුණ කියලා. නමුත් ඒ දෙකම තියෙනවා. පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන මේ ගීතය. ඒකේ බලන්න බුදුවන අම්මාවරුන්ට නියත විවරණ දෙන්නේ තාත්තලා කියලා මේ ගීතේ අවසාන වෙන හැටි. හෙඩ්සෙට් එක ගහගෙන ඇහුවොත් මේකත් මියුසික් තෙරපි එකක්. මේකේ අර්ථය, කටහඬ, ශබ්දය, රිද්මය මේ ඔක්කොම අපිව නිවන, ඇසට කඳුලක් නගන, මෞභිය ගුණ දෙකම, මාපිය ගුණ දෙකම, අම්මගේ තාත්තගේ ගුණ දෙකම එක තැනකට කැටි කරපු අවස්ථාවක්. අපි රසවිඳමු ගීතය. සිනේ පිදු
තනියම කන්නට මමත කවදා හැකි වේද විඳපු ගීතයක් නේ. ඒකේ තියෙන ජීවිතයේ බර උරින්දරා පියවරු මයිලොව මහසයුරක් වී පොළොව නිවාලන්නේ. ඊළඟට තියෙන්නේ මෙත් මුදිතා ගුණ සිත්හි දරා පෙරුම් පුරා එන සසර පුරා අම්මාවරු මතු බුදුවන්නේ. කවුද බුදුවන මවුනට ඒ විවරණ දෙන්නේ? පියවරුමයි බුදුවන මවුනට ඒ විවරණ දෙන්නේ. මේක අපූරු පද සංකලනයක්. මාපිය ගුණ දෙකම එකම ගීතයකට ගේනවා කියන එක හරි අපූරු අවස්ථාවක්. ඒ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂකම රසවින්දනයේ ඉහළම තලයේ කපිව තියෙන ගීතයක් තමයි දීපිකාගේ කටහඬින් ගැයෙන ගීතය. මෙතන තියෙනවා මට ඩිරෙක්ට් රික්වෙස්ට් එකක් සූම් ගෲප් චැට් එකේ ස අමරසිරි පීරිසූරීන්ගේ ඇය යන්න ගියා මැකිලා ගීතේ රසවිඳිමු කියලා. ඒ ගීතේ මොකක් ගැනද කියවෙන්නේ? අපිට දන්න කෙනෙක් අදහසක් දෙන්න. ඇය යන්න ගියා මැකිලා ගීතය. ඔබ අහලා තියෙන්නේ මොකක්ද ඒකෙන් කියවෙන්නේ? අමරසිරි පීරිසූරීන්ගේ ඇය යන්න ගියා මැකිලා ගීතය අහලා තියෙන විදිහට මොකක් ගැනද මේ කියවෙන්නේ? තව ගීත දෙක තුනයි අපි රසවිඳින්නේ අපිට තියෙන කාලයත් එක්ක. කියන්න. ඇය යන්න ගියා මැකිලා. Yes. ඔපු තකියන් කවුරු හරි කියන්න හදන්නේ? සර් මට හිතෙන්නේ ඒකේ මේ අම්මා කෙනෙක් නැති වෙච්චයක් ගැන. නැත්තම් ප්‍රේමවන්තිය අතර්ලියුක. ඇත්තටම මේකේ තියෙන්නේ වැහැලා ඉවරුණාට පස්සේ වැස්ස ගැන කැලෑවට ආදරයක් ඇති වෙනවා. මේක තියෙන වැස්ස ගැන මතුපිටින් බැලුවහම මේක ආදර ගීතයක් කියලා හිතෙනවා. නමුත් මේක තියෙන්නේ වැස්ස වර්ෂාව ගැනයි මේ කියවෙන්නේ.
වැහැලා ඉවරුණාට පස්සේ ඇය යන්න ගියා මැකිලා වැස පෑවුවා වැස පෑවට පස්සේ පිනිපන්දුලක් මල් පෙතියක තව රමේ වැහි බින්දු තියනවා ගස්වල කොළවල මල්වල පෙතියක වැහි බින්දු ටිකක් තියලා මේ පොද වැස්ස මිහිදුම් සලුවෙන් මේ පොන්චි කැලෑව වහලා මේ වැහි කොඩේ ගියා යන්න වැස්ස ගියා වැස්ස වැහැලා පෑවට පස්සේ කැලෑව කියන පරිසරයේ ඇතිවන සුන්දර වෙනසත් ඒ වෙනසත් එක්ක කැලෑවට අර සියුම් වැස්ස ගැන ඇතිවන සියුම් ආදරයක් තමයි මේකෙන් සංකේතවත් කරන්නේ හරිනේ අපි ඕනනම් එක රස විඳිමු ඒ වගේම තව රික්වෙස්ට් එකක් තියෙනවා බුදුහාමුදුරුව වැඩියා වාගේ ගීතය කවුද නිරෝෂ ගායනා කරන එකද ඒ පුතා මට කියන්න මයික් එකේ නිරෝෂ විරාජනීගේකද බුදුහාමුදුරුව වැඩියා වාගේ කියන එක එක තෙරපි එකක් ඒ පුතා කියන්නකො 100 880 ඔව්සරා නිරෝෂා විරාජනීගේ ගීතය පොඩ්ඩියේ ගීතය ගැන කතා කරන්න පුළුවන්ද තිම්රාන් කීර්ති ලියපු කවි පන්තියේ ගීතයකට ගත් එක වෙන්නේ නැති මේ අහන්නේ එහෙමද පොඩ්ඩියේ අම්මා අම්මා මයිතාම එකද ඒ පුතා කියන්න කවුරු හරි පොඩ්ඩියේ ගීතය ඒකේ ගීතයට මම ආස නැහැ ඒ ගීතය කවි පන්තිය විනාශ කරලා තියෙනවා නමුත් පොඩ්ඩියේ ගීතයෙන් කියවෙන්නේ මෙහෙම කතාවක් තිම්රාන් කීර්තිගේ කවි පන්තිය ගීතයකට ගත්ත අවස්ථාව නේද මේ ඒක කියන්නේ තමන්ගේ අම්මා ගණිකාවක් කියලා ගමේ කට කතාවක් ගිහිල්ලා නේ අම්මට වඳින්න බෑ කියලා අයියා මනම් කියන නංගිට අයියා තරවටු කරන හැටි අම්මා ගණිකාවක් කියලා ගමේ කතාවක් ගිහිල්ලා නංගි කියනවා මං වඳින්නේ නෑ අම්මට සිංහල අලුත් අවුරුද්ද දවසේ අයියා තරවටු කරන නංගිට වැදපන් ඒව බොරු කතා ඒකේ තියෙනවා කොහොමද තියෙන්නේ පොඩ්ඩියේ අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම පොඩ්ඩියේ අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම මං ඕනනම් ඒක මගේ කම්පියුටර් එකේ තියෙනවා ඒකේ වචන ටික ටිම්රාන් කීර්තිගේ කවි නිර්මාණයේ ෂෙයා කරන්නම් එතකොට මම කියන එක හොඳටම තේරෙනවා මෙතන පොඩ්ඩියේ අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම බක්මහේ කෝල් බිත්තර පුපුරන දාක නංගියේ අම්මගෙන් ඉල්ලනවද ගේම අරුණ පරපුරේ වචන වලින්ම ටිම්රාන් ලියලා තියෙනවා මේක ගීතයට ගත්තහම මේ කවියේ අර්ථය වෙනස් වුණා තනේ කඩා විසි කරපත්ติනි වීනම් අනේ හාමතේ අපි මෙරිලා එහෙනම් වනේ පාරන්නේ වනපල විස වීනම් නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන් අයියා නංගිට කියනෝ ඒ කන්න ගී පත්ติනි කතාව නෙමෙයි මෙතන තියෙන්නේ සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද යක වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට බලන්න තරවටුව දැන් අර ගීතයේ මෙන්න මේ තරවටුව තරවටු සොරයෙන් එන්නේ නැහැ නිකන් මේ මල් සින්දුවක් කියන සොරෙන් ඒ හරිය කියවෙන්නේ එතකොට ගීතයේ භාවය විනාශ වෙලා තියෙනවා කවි පන්තිය ගත්තනම් ඇති මං ඒ ගීතය නොගන්නේ ඒ නිසා සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද අපූර්ව ප්‍රශ්නයක් යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට ඊළඟට නංගිතාව පොඩි එකී මොනවද සමාජය ගැන දන්නේ මේ බොරු කතාවකට රැවටිලා තියෙන්නේ බලන්න අන්තිම කවිය රත්තුන යකඩ ලෝකුරු ගෑනුත් ඇලුවා මත්තුන බඹරෝ ඉතිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් ත්‍රි තිබුණා ඇත්තුත් ත්‍රි තියෙන නම් පඳුරු වාසේ ලඟින් දෙපෑය පත්තිනි අම්මටත් කදා කතා හදපු අපේ ගමේ එවුන්ට අපේ අම්මට කතාවක් හදන එකත් ලොකු වැඩක්ද ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් ත්‍රි තිබුණා ලොකු තුත්‍රි පොඩි එව්වත් නෙමෙයි ඒත් ටිම්රාන් කීර්ති මේ Tamange අම්මා ගණිකාවක් කියා මේ අම්මට වඳින්න බෑ කියන නංගිට දෙන තරවටුව ගණිකාව ගැන ලියවිච්ච නිර්මාණ ගොඩක් තියෙනවා අපේ ගීත සාහිත්‍යයේ එක සැරයක් මට සාහිත්‍ය මාසෙකදී දැන් අවුරුදු 3කට විතර කලින් අපූර්ව අභියෝගයක් ලැබුණා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සාහිත්‍ය උත්සවයකදී
පයක් කතා කරන්න ඕන ගණිකාව පිළිබඳ නිර්මාණ ඇසුරෙන් නේද ඉතින් ඒක අපූර්වම අභියෝගයක් වුණා මට නමුත් මම කතා කෙරුවා රත්නශ්‍රී විජේසිංහන්ගේ නිර්මාණයක් තියෙනවා ගණිකාව ඒ තත්ත්වයට පත්කලේ සමාජය විසින් ඇය දෙස සානුකම්පිත ඇසකින් බලන්න කියන එක ඒකේ තියෙන්නේ කොහොමද ලයිට් කපන ඝන දුර එන නගරයට නොයෙක් භෘංගයෝ රිංගති පොලිමට ඇවිත් රෑ වැඩට පේ වෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කලුවරට ඊළඟට තියෙනවා ජුකි මැෂින් වැඩ බැරුවා රටම දනි නෑ මලේ පුරුෂයා නුඹේ මරණයම මෙනි නෑ ඒකේ දෙවනි කවිය මට අමතකුණා ජුකි මැෂින් වැඩ බැරුවා රටම දනි තිබූ චරිත සහතිකයත් මග හැලුනි මලේ පුරුෂයා නුඹේ මරණයම මෙනි කැලේ තියෙන කොයි දේවත් රස නොඋනි ඊට පස්සේ කියනවා ගමේ මිනිස්සු බනිනවා නෑදෑයෝ බනිනවා ළමෝ බනිති නෑදෑයෝ දොස් කීහ ඊට පස්සේ ගමේ සමಿತಿ උඩ බලමින් තුග්ගාය හපෝ අපි හොඳයි රට අත්සෝදාය බොහෝ මරණ දැක දැක ඔබ පැණිකෑය මේ ගණිකාව ගැන සඳකඩ පහනට කැටයම් ඔපලා සුනිල් එදිරිසයන්හන්ගේ ගීතයත් ඒකට තමයි ફોකස් වෙන්නේ එවැනි තැනකට ලඳුනේ ගීතය අමරසිරි පීරිස් ගායනා කරන රන් බණ්ඩාරසේන විරත්නයන් අතින් ලියවිච්ච ලඳුනේ ගීතය එතකොට මේ ගණිකාව කියන වෘතිය ඒ රස්සාව කරන කෙනා දෙස සානුකම්පිත දයාබරිත බැල්මකින් කලාකරුවා බලන හැටි ඒ නිර්මාණ වලින් කියවෙනවා ඒ එතනට පත් කළ සමාජය ගැන විවරණයක් ඒ නිර්මාණ වලින් කියවෙනවා එතකොට මේවා අපේ චින්තනය වෙනස් කරන නිර්මාණ ඉතින් අර බුදුහාමුදුරෝ වැඩියා වාගේ ගීතේ මම ප්ලේ කරන්නම් මොකද ඒක බොහෝ දෙනෙක් අහලා තියෙනවද දන්නේ නැහැ ඒක වෙනස් ආකාරයක ගීතයක් ඒ ගීතෙන් පස්සේ තව එක ගීතයකට මම යනවා වැඩසටහන අවසන් කිරීම සඳහා ඉන්න මම බුදුහාමුදුරෝ වැඩියා වාගේ ගීතේ මගේ ලැප්ටොප් එකේ යම් තැනක තිබුණා හරි Nirosha Virajaniya gayana karana geethaya Mama share karannam screen ekak eke wacana neha sadde tamai meka therapy ekak wage
තියෙනවා මේ සෑහෙන ඉල්ලීම් ප්‍රමාණයක් විවිධාකාර ගීත අමරදේව සර්ගේ බලා වැළපෙමිනෙලා ගනුබැරි හන්තාන සිහිනේ ඒවයි තියෙන විප්‍රලම්භ සුංගාරය වෙන්වීමේ මිහිර හමුවීම වෙන්වීම දෙකම එකම තැන තියෙන්නේ නේ හිමිවීම අහිමිවීම දෙකම එක තැන තියෙන්නේ ජය පරාජය දෙකම එක තැන තියෙන්නේ සාර්ථකවීම අසාර්ථකවීම දෙකම එක තැන තියෙන්නේ. ඒ බව අවබෝධ කරගත්ත දරුවෝ මිනිස්සු ජීවිතේ කලකිරෙන්නේ නැහැ. සෑම හිමිවීමක් නිසාම අහිමි වෙන ගොඩක් දේවල් තියෙනවා. අහිමි වෙන හැම දෙයක් නිසාම හිමි වෙච්ච බොහෝ දේවලුත් තියෙනවා. ඉතින් මේ ගීත වලින් අපට මේ ජීවන යථාර්ථය මතු කරලා දෙනවා. විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට හරි වැදගත් වුණා. එක සබ්ජෙක්ට් එකක් රිපීට් වුණොත් ඔබේ ජීවිතය එතනින් ඉවරද? ආදර සම්බන්ධතාවයේ බ්‍රේක් වුණොත් මුළු ගමනම එතනින් ඉවරද? නේ විකල්ප දකින්න මානසික ප්‍රතිශක්තිය ඇති වෙන්නේ මේ ආගම දහමට සෞන්දර්ය කලාවට සහ ක්‍රීඩාවට නැඹුරු වූ පුද්ගලයන් තුලයි ඒක පරිේශන වලින් පවා සනාථ කරන සත්‍යයක් මේ තව තව පල්ලෙහාට යනකොට තියෙනවා සූම් චැට් එකේ දෙවියන්ගේ බාරේ රැප් ගීතේ රසවින්දනය කරන්න කුසර් වර්තමානයේ තියෙන රැප් කලාව ගොඩක් අර්ථවත් ඒවා තියෙනවා නිසර්. ඔව් තියෙනවා. අපිට අර්ථ රසයේ භව රසයේ ශබ්ද රසයේ තුනම ගලප ගන්න පුළුවන් ගීත තියෙනවා. හැම එකම නිකන් වචන ගොඩක් නිකන් ලපට පපට ගොඩක් නෙමෙයි. නමුත් රචනා වගේ සින්දුත් තියෙනවා. එතකොට සින්දුවක් කියන එකයි රචනාවක් කියන එකයි දෙකක්නේ. දැන් ජෝතිපාල විරහ ගීතයක් කියනකොට අපිට ඇඬෙනවා. දැන් විරහ ගීත කියනකොට කියන එකත් අඬ අඬ කියන්නේ ඒක දැක්කහම අපිට hina යano අන්න භාවයක් ජනිත වෙන්නේ නැහැ ඒ නිසා ඉස්සර ක්ලරන්ස් ජේවර්ධනගේ විරහ ගීතයක් අහනකොට අපිට කඳුළු එනවා දැන් විරහ ගීතය කියන එකත් අඬ අඬ කියනකොට ඒක දැකලා අපිට hina යන්න පටන් ගන්නවා දැන් ඉතින් මේව ගැන කතා කරන ෆෝරම් එකක් නෙමෙයි මේක අපි රසවින්දනය ගැන විතරයි කතා කරන්නේ සිකුරුලියා ගීතය දාන්න කියලා කියනවා එතකොට මේ ඔක්කොම මම තියනවා ප්ලේ කරන්නේ නැතුව තියෙන කාලයත් එක්ක අලුත් සින්දුවක් මම තෝරගත්ත ඔබ අලුත් ගීත ගැන අවසාන කමෙන්ට්ස් වල කතා කරලා තියෙන නිසා ගිමන් හරින දියඹ දිගේ ගීතය ගැන අහලා තියෙනවා ඩිරෙක්ට් මැසේජ් එකකින් මේ අමරදේව සර්ගේ ඒ තෝරගන්න යන ගීතේ තමයි මේ මහනුවර දලදා මාලිගාවේ කරඬුව වඩම්මන නදුන් ගමුවේ රාජා ගැන ලියවිච්ච ගීතයක් නදුන් ගමුවේ රාජා සහ රාජව බලා ගන්න විල්සන් කොඩිතුවක් වූ බාසුන් ඇහි දෙන්න සම වයසේ මේ දෙන්න අතරේ තියෙනවා බොහොම අවියෝජනීය මිත්‍රත්වයක් ඒ මිත්‍රත්වයට උපහාරයක් පිණිස පහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය මේ ගීතය ප්‍රොඩියුස් කෙරුවේ ඒගොල්ලෝ තමයි මේක එළියට දැම්මේ රස විඳින්න අපූර්ව ගීතයක් වචනාර්ථය මම පැහැදිලි කරන්න යන්නේ නැහැ එසේ කළ යුතු වන්නේ නැහැ මේක අපිට තේරෙන සරල ගීතයක් මේ ගීතේ රස විඳින්න රාජ ඇතා පිළිබඳ විල්සන් කොඩිතුවක් බාසුන් නැහැ පිළිබඳ සම වයසින් මේ දෙන්නගේ අවියෝජනීය මිත්‍රත්වයේ ආදරය පිළිබඳ ගැයෙන ගීතයක් සසර දිගු මග
වන්දනාවේ එකම පැතුමක හමු වුණාවේ නික්මී යනදා මේ රඟ මඩලින් එකවර සමුගන්නටම සිතේ නුඹ තනි වුවහොත් නුඹට දැනෙන දුක මා තනි වුවහොත් මටද දැනේ සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමු වුණාවේ නසා කෙලෙසුන් වඩා විටසුන් ලොවි ලොවුතුරු සුවය පතලා මහබිනික් මන් කරන මතුදා මමද කන්තක අසු වෙලා නොහැර අතහැර රැඳෙමිනු බලඟ පතන පුතු බව නියතදා සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමු වුණාවේ මේ ගීතය අහලා තිබුණාද ළමයි? නදුන් ගම්මේ රාජා මහා පුණ්‍යවන්ත හස්තියෙක් දැන් ජාතික වස්තුවක් ඒ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ ගැන ලියවිච්ච ගීතය. ඒකේ කටහඬ, හඬ පරාසයන්, මියුසික් මේ සියල්ලගේම තියෙනවා උසස් නිර්මාණයක ලක්ෂණ යම් ප්‍රමාණයක් හැංගිලා. ඒ වගේම තව ඩිරෙක්ට් මැසේජ් එක කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා සර් මේ කවර් සොන්ග් එකක් දාන්නකො තෙරපියක් විදිහට අපිට රස විඳින්න පුළුවන් කියලා. දැන් පහුගිය කාලේ නම් කවර් සොන්ග් හරියට වැහි වැහැලා තිබුණා මේ 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 අපිට YouTube වල හැමනේ. මොකද ගෙදර ඉන්නකොටත් සමහරු කවර් සොන්ග් තමයි හැදුවේ. ඒ කවර් සොන්ග් අතරින් එක කවර් සොන්ග් එකක් පහුගිය කාලේ බොහෝ දෙනෙකුගේ සිත් ගත්තා. මම ඕනනම් මේ ඉල්ලීම අනුව එකක් ප්ලේ කරන්නම්. කවර් සොන්ග් කරන එකත් වරදක් නෑ. ඉතින් නව පරපුරේ අලුත් දක්ෂයෝ එතනින් මතුවලා ඇවිල්ලා පස්සේ Tamangema කියලා නිර්මාණවලට යොමු වෙනවා. ඉසුරු මදුෂාන් අතපත්තු කියලා මේ මාතලේ පැත්තේ තරුණ දරුවෙක්. අපි රසවින්දා දිගටම YouTube වලට අප්ලෝඩ් කරපු කවර් සොන්ග්ස් වගේ. ඒ අතරින් ඉතාම කෙටි කාලයකදී විශාල රසික රසිකාවියන් පිරිසක් සනසන්න නිවන්න රසවත් කරන්න පුළුවන් වෙච්ච කවර් සොන්ග් එකක් තමයි මේක. මේක ඇත්තටම ඔරිජිනල් ගායකයා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. නමුත් මේ කවර් සොන්ග් එකත් එක්ක මේ අර පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ මේ කවර් සොන්ග් එකත් එක්ක ඔරිජිනල් සින්දුවත් වැඩිපුර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
අපි රස විඳිමු කවර් සොන් ගැන අහපු නිසා මම මේ එකක් ප්ලේ කරනවා අවසාන මිනිත්තු කිහිපයේ මේකත් රස විඳලා අපි අවසන් කරමු pim kavak liyu nub sitnase e makadama giya heti rahase nub metek renti un ma manase pim puravatak nima karannat ma kilese pim kavak liyu nub sitnase e makadama giya heti rahase nub metek rendi un ma manase pim puravatak nima karannat ma kelese නුඹ යන්නම යනවාලම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් නුඹ යන්නම යනවාලම් මට ඉන්න කියන්නට වැහෙනීතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් පුරතලෙන්ද වැටිලා මගේ ළඟින් දුන් සතුට පමණද මට පවසන් පුරතලෙන්ද වැටිලා මගේ ළඟින් දුන් සතුට පමණද මට පවසන් සඳ එළිය පොළොවටයි හිමියුයේ සඳ අහසේ රැඳුනාට රත්තරනේ පින් කවක් ලියුනුඹ සිත්නහසේ එය මකාදමා කිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාතක් නිමා කරන්නද මා කෙලෙසි හොඳයි අපි පැය දෙකකට ආසන්න කාලයක් ආසන්න නෙමෙයි අධික කාලයක් විවිධ කවි නිර්මාණ ගීත නිර්මාණත් එක්ක ජීවිතයේ සොයමින් ජීවිතයේ දකිමින් යන ගමනකට අර්ථයක් එකතු කරගන්නයි මේ උත්සාහ කළේ. ඉතින් මම විවිධ පැතිවලට රසවින්දනය මෙහෙව්වේ මේ සභාවේ ඉන්න නානා ප්‍රකාර රසික රසිකාවියන් විද්‍යාර්ථීන් තම තමන්ගේ රසවින්දන මට්ටම අනුව මේවා ගලපා ගනි මෙතනත් ඇති ඉතා අපූර්ව විදිහට කවර් සොංගස් කරන්න පුළුවන් අය, කවි ලියන්න පුළුවන් අය, ගීත ගායනා කරන්න පුළුවන් අය. රසවින්දන නිපුණතාවය අපි ආර්ට්ස් කෙරුවත්, කොමර්ස් කෙරුවත්, සයන්ස් කෙරුවත්, මැත්ස් කෙරුවත්, ටෙක්නොලොජි කෙරුවත් උසස් පෙළට විශ්වවිද්‍යාලයේ මොන උපාධි පාඨමාලාව හදාරා මොන වෘත්තියට ගියත් උසස් රසවින්දනයක් අපිට තිබීම ඉතා වැදගත්. මේ කාලේ බොහොම දුෂ්කර කාලයක්. මොකද දරුවනි, ඔබ ආතතියටපත් වෙලා ඇති
සූම් ෆැටීග් ගැන ඩිජිටල් බර්න්අවුට් ගැන මේ දවස්වල රිසර්ච් කරනවා අපි කතා කරනවා නමුත් මේ දුෂ්කර කාල සාර්ථකව කළමනාකරණය කරගන්න අයට තමයි වැඩෝ කියලා කියන්නේ දුෂ්කර කාල ලෝකයට ශක්තිවන්තයින් බිහි කරනවා හැමදේම අතට පයට ලැබෙන සහනදායි කාල වගේ නෙමෙයි දුෂ්කර කාලයක් කළමනා කරගන්න කෙනා තමයි සැබෑ ශක්තිවන්තයා ඉලක්ක රැකගන්නත් ඉලක්ක බිඳ දාගන්නේ නැතුව ඉලක්ක රැකගන්නත් විකල්ප සොයන්නත් ඒ වගේම මානසික ප්‍රතිශක්තිය පවත්වා ගන්නත් අපි සතිමත් වෙන්න ඕන මයින්ඩ්ෆුල්නස් තියා ගන්න ඕන ඔක දරුවනි අපි ඉක්මනින් ආපහු විශ්වවිද්‍යාලයට එනවා අධ්‍යාපනය අපිට හුරු පුරුදු ක්‍රමවේදවලට යනවා එතෙක් ජීවිතයත් පරිස්සම් කරගෙන අපිත් පරිස්සම් වෙලා අනිත් අයත් පරිස්සම් කරන මේ මෙහෙයුමේ අපිත් කොටස්කාරයෝ ඒ නිසා බොහෝ දෙනෙක් ආතතියටපත් වෙලා පීඩාවටපත් වෙලා කාලය නාස්ති කරගෙන ක්ෂණ විපත්තියක් කරගන්නවා වෙනුවට මේ කාලයේ ක්ෂණ සම්පත්තියක් කරගන්න දුෂ්කර කාල ලෝකයට ශක්තිවන්තයින් බිහි කරනවා ඒ දුෂ්කර කාලයක් අපි කළමනාකරණය කරගන්න විදිහ අනුව තමයි ඊළඟට උදා වෙන කාලය යුගය මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඉතින් මං හිතනවා ඔබට මානසික ශක්තිය තියෙනවා අපේ රටේ ගොඩක් දෙනෙකුට ඒක තියෙනවා පිටරටවල් වලට සාපේක්ෂව පහුගිය කාලේ අපි දැක්ක සංඛ්‍යා ලේඛනවලිනුත් ඒක තවත් රැකගෙන අපි ඉස්සරහට යමු කියන එකයි මගේ යෝජනාව. එහෙනම් අවසාන වශයෙන් මේ ගීතවලින් කවිවලින් අපි විහිළුවෙන් තහළුවෙන් කතා කරපු දේවල් ඔබේ ජීවිතවල ගැළපෙන තැන්වලට එකතු කරගන්න මම ප්‍රාර්ථනා කරනවා සිවාච සුන්දරාච භවතුතේ ජීවන යාත්‍රා කියලා. ඔබ සියලු දෙනාගේම ජීවන ගමන හැම අතින්ම සුන්දර වේවා යහපත් වේවා. මට ආරාධනා කිරීම ගැන විවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ සංවිධාන කටයුතු සිදු කරන වීරසිංහ මැඩම් ඒ වගේම මිහිරි මැඩම් ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙමින් එහෙනම් මගේ රසවින්දන වැඩසටහන මෙතනින් නවත්වනවා. ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඔව් සර්. ඇත්තටම කවිය ගීත රසවින්දනයේ සහ ඊට එහා ගිය ජීවිතේ දකින්නත් උදව් කළා පාර කියලා දීපු ඒ වෙලාව මට නම් ඇත්තටම තෙරපි එකක් වගේ මුළු සෙෂන් එකම මං හිතන්නේ මේ දරුවන්ටත් ඒ වගේ ඇති ඒ වගේම ඒ හරවත් අය දෙකම ආරක කාලේ අපි වෙනුවෙන් වෙන් කරාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. Thank you madam. Thank you very much. එහෙනම් අපි අදට නවතිමු නේද?